සත්‍යයටෙහි සත්‍යයේ හොරාව. අයිබන් සුබ සන්දේවක් ප්‍රාර්ථනා කරනවා සෙලු දෙනාට මේ ඔබෙක්වන්නේ නින් අද සජීවී සංවාදය සමගයි. අපි දන්නවා ඔබ අපි එනතෙක් මඟ බලාගෙන ඉන්නවා කියලා. නීත වශයෙන්ම ජනතාවගේ දේශපාලන හද ගැස්ම අපි හඳුනන නිසා ඔබට මට දැනෙන ප්‍රශ්නයක් අරගෙන අපි ඒ ජනගත කිරීමට ඒ පුරුල් සංවාදයක් බවට පත් කිරීමට අපි ප්‍රසුත කාරණයක් හැම දවසෙම අරගෙන බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවගේ දේශපාලනික ගමන් මඟ ආලෝකමත් කරන්න ජනතාවට සාධාරණයේ දිනා දෙන්න අපි බොහොම එඩිතරව රටමැද ඉඳන් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවා. මේ වන විට අපේ අප වෙත ළඟාවීමේ හැකියාවන් පුළුල් වී තිබෙනවා ඔබට. ඒ නිසා අපි විශ්වාස කරනවා අනාගතයේ මහජන පවුරක් විශාල ජනතාවට දේශපාලන වේදිකාවක් හදන්නට ඒ දේශපාලන වේදිකාවට ශක්තිය සපයන්නට මාධ්‍යයක් හැටියට අපට ඔබ වරමක් දීලා තියෙනවා, ඔබ කැමැත්තක් දීලා තියෙනවා, ඔබ අපිත් එක්ක ඒ ගමන යන්නටත් වල බැඳගෙන ඉන්නවා. එතකම නිනාද බලාපොරොත්තු අපේක්ෂා අභිලාෂයන් මුදුන් පමුණවා ගැනීමට අපි කෙසේ හෝ මේ මාධ්‍ය ක්‍රියාන්විතයේ දිගටම දියත් කරනවා. ඔබේ හයියත් ඔබේ විශ්වාසයත් ඇතිව එතකම අපි මේ මොහොතේ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කිසියම් කතාබහක් ඇති කරගත යුතුයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා. රට කොතනද තියෙන්නේ? රට කොතෙන්ටද ගමන් කරමින් තිබෙන්නේ? මේ පිළිබඳව සංවේදී වන්නට ඔබට කාලය ඇවිල්ලා තියෙනවා. දැන් එක පැත්තකින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තමන්ගේ නාම යෝජනා භාරදීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙලා ඉන්නවා. ඔවුන් කරලියට එනවා. දැන් තව පැත්තකින් සාමාන්‍ය ජනතාව, වෘත්තිකයන්, අනිකුත් කණ්ඩායම් වීදි බසිමින් ඉන්නවා තමන්ගේ අයිතිවාසිකම් පාර්ශ්වයේ දිනා ගන්න, සාධාරණයේ දිනා ගන්න. කවුද හරි, කොතනද හරි, කවුද සැබෑවටම ජනතාවට විසඳුම් දෙන්නේ? කුමන වැඩපිළිවෙලක් ඔස්සේද ජනතාවට විසඳුම් සපයා දෙන්නේ? මේ පිළිබඳ ජනතාව ප්‍රශ්න කළ යුතුයි. මේ රටට පොරොන්දු වෙන, ගිවිසුම් හදන, මේ රට ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙලා බලයට එන්න උත්සාහ කරන සියලුම පාක්ෂිකයන්ගෙන්, දේශපාලන කණ්ඩායම් වලින් ජනතාව ප්‍රශ්න කිරීමේ කාලය සහ ඔවුන් ලබා ප්‍රශ්න විසඳවා ගැනීමේ කාලය දැන් පැමිණ තිබෙනවා. හැබැයි දැන් මේ බොහෝ දේශපාලන කතා ඇතුලේ අපි හිතුවා අද දවසේ නින්නත් සජීවී සංවාදයේ තුල මේ රට බේරගත්තු, මේ රටේ නිදහසේ හුස්ම ගන්න බියෙන් සැකෙන් තොරව, නැත්තම් මරණයේ ලේසුවද වෙනුවට ජීවිතේ මල් සුවඳ අපට දිනා දුන්නු විරුවන් පිළිබඳව කතා කරන්නට යොදා ගන්න. ඒ නිසා අපි ආරාධනා කරේ මෞබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයට අදාත් ඉඩකඩ වෙන් කරනවා. මේ සංවිධානයේ නම කියනකොට ඔබ දන්නවා මොකද්ද කතාව කියලා, මොකද්ද ප්‍රස්තුතය කියලා. අපි තෝරගත්තේ රණවිරු අරගලය පිළිබඳව පුළුල් සංවාදයක් අපි අදට ආරම්භ කරන්න, අද ආරම්භ කරන්න රටමැද ඉඳන් අපි මේ සඳහා ආරාධනා කළේ එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහත්මටත්, ඒ වගේම කෝපරල් රුවන් සම්පත් ජයවීර මහත්මටත් බොහොම ආදරෙන් පිළිගන්නවා රටමැදට අයිබෝන් කියලා. එතකම අපි කැමති මේ ප්‍රශ්නයේ දිගපළල කොතෙක්ද කියා අපි තාම පැහැදිලි කරගෙන නැහැ. නමුත් අපේ රණවිරු අරගලය හුදු වැටුප් දිනා ගැනීමේ අරගලයක්ද? එතනින් එහාට විහිදිච්ච වෙනත් අරමුණු අභිලාෂයන් තියෙන අරගලයක්ද කියන කාරණේ අපි අද කතාබහ කළ යුතුමයි. මේ දෙහෝරාව තුළ අපි කැමති මේ සංවාදයට මුල පුරන්න රණවිරු අරගලය කියන්නේ මොකක්ද, ඒකේ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා පැහැදිලි කරනවා නම් සංවාදයට ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන්. අපි ආරාධනා කරන්නේ මේජර් අජිත් ප්‍රසන්න මහත්මයා ඔබට. ඔව්, ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කොටුව දුම්රිය පොළේ ඉදිරිපිට දැන් දින 9ක් 30 දින 10ක් අදට 30 අපි සැබෑ අරගලයක නිරත වෙනවා රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඉතින් ඇත්තටම මානුෂීය මෙහෙයුම අවසන් වීමට පෙර අරගලයක් තිබුණා රණවිරුවන්ට. ඒ අරගලය තිබුණේ LTT ත්‍රස්තවාදී විනාශ කිරීම අරගලය. LTT ත්‍රස්තවාදී විනාශ කළා මේ රට නිදහස් කර ගැනීම, මේ රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම, රට ඒකච්ඡත්‍ර කිරීමේ අරගලයක් අපිට තිබුණා. අපි අරගලය කරා හොඳට. ඒ අරගලය සාර්ථකයි. ඇත්තටම 30 වසරක අති අමානුෂික මිලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධයක් නිම කරලා රණවිරුවෝ මේ රටේ හතර කොනට වර්ග කුලාගම් ભેදයෙන් තොර ඕන කෙනෙකුට යන්න එන්නේ ඉඩ හැරියා. අපි පිළිගන්නවා. ඔව්, ඒක කරා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ දැන් මේ උදා වෙලා තිබෙන තත්ත්වය.
ඉතින් මම දන්න තරමින් රණවිරුවෝ පාරට බහින්න පටන් ගත්තේ 2015න් පසු. මම දැකලා නැහැ මම දන්නේ නැහැ මාවත් මගේ සහෝදර මේ අනිත් මගේ රණවිරුවට නුව සම්පත්ත වුණත් ඒ මාව නිවැරදි කරන්න පුළුවන්. රණවිරුව 2015ට කලින් පාරට දැස්සද කියලා. ඇත්තටම පාර බැස්සේ නැහැ. අපි දැක්කේ නැහැ රණවිරුව අරගල 2015ට කලින්. ඒක මම මේ දේශපාලනය ගැන කියන කතාවක් නෙවෙයි. ඒක තමයි ඇත්ත. එතකොට ඊට කලින් රණවිරුවන්ට අරගලයක් තිබුණා නම් අරගලයේ තිබුණා LTT ත්‍රස්තවාදයේ සමග. හරි. එතකොට හැබැයි දැන් වෙනකොට 2015න් පසුව අපිට විවෘතව කතා කරන්න වෙනවා මේ යහපාලනයයි කියා ගන්න ආණ්ඩුවත් එක්ක අරගලයක් තියෙනවා. එහෙම වෙන්න හේතුව එදා කාලයකට කලින් මේ ආමිකාරය, නේවිකාරය, එයාර්ෆෝස් කාරය, පොලිස් කාරය ගම්බට්ට කියලා හඳුන්වපු මේ අපේ හමුදාවල සහෝදරයෝ අපිට අපි ඇත්තටම 2005 2006 වෙනකොට ගෞරවාන්විත නමකින් හැදුවා රණවිරුවා කියලා. ඒ හරිම අපිට හරි ආදරයක් ඇති වුණා. සෙනෙහසක් ඇති වුණා. අපිව පිළිපත් ගත්ත ගෞරවය. අපිට සැලකුවා. ඒ ගෞරවය නිසාම අපි දැක්කා රූපවාහිනී නාලිකාවල නොමිලේ හැම නාලිකාවම ප්‍රචාරය කරා මුහුද දෙපැය කරන ගීතය. හැම පෝස්ටර් ගහන්න පුළුවන් හැම තැනකම පෝරුවල ප්‍රචාරය වුණා. ගීත ඛණ්ඩ මුහුද දෙපැය කරන අහස පොළොව සිඹින හැම සංගීත කණ්ඩායමම ඒ දවස්වල පටන් ගත්තේ රණවිරුවන්ගේ ගීතයක් ගායනා කරලා. හදවතින් අපේ යුදබිමේ ඔබ තනි කරගෙන මේ. ඉතින් මේ උදෑසන පටන් ගන්න දේශාභිමාන ගීත. ඒ කාලේ ඇත්තටම තහනමත් තිබුණේ සිංහලයන් හට සිංහල දේශයට සරණයි දරඳා සමිදුන්නේ කියලා. මේ සිංහල අපගේ රටයි ගීත අපිට ඇහුණා. හැබැයි 2015න් පසුව මොකද්ද එකක් වුණා. ඒ තමයි අපි දැක්කා පළවෙනි මතාවට ලංකාවේ බුද්ධිංශේ තොර තෝංචි නැතු කොණක් කොණක් මීමක් නැතුව අත්තරංගුඩ ගන්නවා. මේ මම හිතන්නේ දඹුල්ලට ළඟයි ගිරිතලේ. ඒද කියන්නේ නැගෙනහිර ගිරිතලේ යුද හමුදා තුන්වන බුද්ධි බලකා කඳවුරේ අනදිනිලධාරි මේජර් සම්මි කුමාර රත්න, හරි කර්නල් සම්මි කුමාර රත්න, කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු රණවිරුවන් හතර දිනක්ව තුන් දිනක්ව මුලින්ම අත්තරංගුඩ අරගෙන තමයි පටන් ගත්තේ. ඒක වුණේ 2015 ජූලි මාසේ. අත්තරංගුඩ ගත්තේ ඔබ පුදුම වෙයි. ත්‍රස්තවාදී වැලැක්වීම පරිදි අත්තරංගුඩ අරගෙන අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්තයාගේ CID එකේ හතරවෙනි තට්ටුවේ යකඩ කූරු පුංචි කාමරවල දාලා කූරු ගනින්න සැලැස්සුවා. මාස 3ක් තියාගත්තා. අවසානයේ බලන්න හම්බුනේ නැහැ ඇත්තටම ඥාතීන්ට නිසියාකාරව ගිහිල්ලා. ඥාතීන් වික්ෂිප්ත වුණා, බය වුණා. මේගොල්ලන්ට මොනවද කරන්නේ? මොන දඬුවමක්ද කරන්නේ? කොයි විදිහෙද මේගොල්ලෝ ඉන්නේ? බයයි. ඒ නිසා අධිකරණයට හේබියස් කෝපස් පෙස්සමක් ඉදිරිපත් කරා. අභියාචන අධිකරණය. හේබියස් කෝපස් කියන්නේ ශරීරය ඉදිරිපත් කරන්න, ශරීරය පමුණුවන්න කියලා. මගේ ඥාතියන්. ඒ අනුව කරුණ ඉදිරිපත් කරන්න බැරි වුණා. ඇත්තට මොකටද මේගොල්ලෝ ආයේ රඳව තබා ගන්න කියලා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා, "ඔව්, අපි ඒගොල්ලන්ව ඊළඟ සතියේ දවසක් කියලා අපි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණේ අර ඒ කාලේ නඩුවත් ඉක්නලිගොඩ පැහැරගත්තයි කියලා දාපු නඩුවේ ඒ නඩුවේ සකකරුවන් විතර අපි ඉදිරිපත් කරනවා කියලා කිව්වා." එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ව මේ අධිකරණයට සති දෙකෙන් දෙක ඉදිරිපත් කරන්න ගත්තේ. එතනින් පටන් ගත්තදී මේ අයව රඳවාගෙන ගත්ත අවුරුද්දයි මාස දෙකක් රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියා. ඔබ හිතන්න. මොකද්ද ප්‍රදීප් එක්නලිගොඩ කියන මාධ්‍යවේදියෙක් කියයි කියා ගන්න. අපි නම් දැකලා නැහැ. එයා මාධ්‍යවේදී කොහෙවත් ඉන්නව. එයාව පැහැරගෙන මරා දැම්මා කියලා. කිසිදු සාක්ෂියක් නැතුව මේ අයව රඳවාගත්තා. එතනින් පටන් ගත්ත එක 12 දිනක් දැන් ඒ නඩුවට විතර බුද්ධිආචාර්ය නිලධාරීන් අත්හරිනවා. ඔව් සමන්ද ඔබතුමාලා මේ අර්ගලය දියත් කරන්නේ හුදු තමන්ගේ විශ්‍රාම වැටුප කියන කාරණය සහ තේමා පාඨය පමණක් නෙවෙයි. ඒක නෙවෙයි. ඊට වඩා පුළුල් ජාතික අවශ්‍යතාවයක් තියෙනවා. මට මොහොතක් කියන්න අපි ඊළඟ වටේට යන කාලේ අද දැන් මේ වෙන මොහොත වෙන විට කොටුව දුම්රියපල ඉදිරිපිට මේ රණවිරුවන් රටදැය සුරකෙන්න තමන්ගේ අභි අතරගත්තු රණවිරුවන් විශේෂයෙන් ආබාධිත රණවිරුවන් අද මේ මොහොත වන විටත් ඔවුන් අමාරුවෙන් හුස්ම ගන්නවා. මේ සුසුම් හලනවා. මිනිසුන්ට නායක වෙනවා, පාලක වෙනවා. දැන් අද තත්ත්වෙ මොන වගේද? එතනින් අපි කියලා අපි අද තත්ත්වය තමයි අද 10 දිනටත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අපේ ආබාධිත රණවිරුවෝ වැතිරිලා බිම මහ පොළවේ පුංචි රෙදිකඩකින් විතරක් මේ පින්න වැස්සට බේරිලා හැබැයි දාඩිය දාගෙන හරි පුංචි කෑල්ලක ඉන්නවා. මේ අයට තියෙන තහනම් නියෝගය. තහනම් නියෝගය තමයි පාරට බහින්න බෑ. කොටුව පොලිසිය අරගෙන තියෙන. ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බෑ, අගමැති කාර්යාලයට යන්න බෑ.
ඊළඟට මුදල් අමාත්‍යාංශයට යන්න බෑ මහා භාණ්ඩාගාරය. තම තනියෝගේ ක්‍රියාත්මක. ඔව් මේ තහනම් නියෝගයක් තියෙනවා. එතකොට මේ තහනම් නියෝගේ තමයි මේ තමයි තහනම් නියෝගේ. මේකේ ඉන්නව මහා සංඝරත්නය. අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඉත්‍යාකන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, මැඩිල්ලේ හාමුදුරුවෝ, හරි පඤ්ඤාලෝක හාමුදුරුවෝ මේ වගේ ස්වාමීන් වහන්සේලා සමග රණවිරු සංවිධාන මගේ නමත් ඇතුළුව UD වසන්ත ඒ වගේ මේ රණවිරු නායකයන්ගේ නම් එක්ක දැන් අපි දැන් අපිනේ මේක මෙහෙවන්නේ. දැන් මේකෙන් අරගෙන තියෙන කොටුව පොලිසිය ජනාධිපති ලේකම් කාර්යාලයට දැන් අපි ගියොත් අපිවත් තරම් ගන්නවා. අයිත් මේක තියෙන තහනම් ස්ථාන යන්න බෑ. එතකොට මේ රටේ අනිත් හැම පුරවැසියන්ටම පුළුවන් තමාගේ විරෝධය දක්වන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-14ට අනුව පාරට බැහැලා පුරව කුස්සගෙන අරකල කරන්න. අපිට දාලා තියෙනවා මහා මාර්ගවල මේ මගියන්ට වාහනවලට බාධා වන පරිදි ඇසිරෙන්න බෑ කියලා. මේ නියෝගයේ තියෙන අපේ නීතිමය තත්ත්වය කතා කරනවා. දැන් පාරට බහින්න බෑ. අපිට ප්‍රශ්න කරන්න මුදල් අමාත්‍යාංශයට යන්න බෑ. කිසි තැනකට යන්න බැරුව අපිව කොටු කරලා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම තීද්දි වෙනත් විවිධ වෘත්තීය සමිති අරගල මහපාරේ ගමන් කරනවා අපිව පහු කරලා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒගොල්ලන්ට තහනම් නියෝග නැහැ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ අපි මේ රට නිදහස් කරන්න අතපය පූජ කරපු නිසාද අපේ ආදරණීය රණවිරුවන් තමන්ගේ දිවි පුදුල මේ රට නිදහස් කරගත්ත ඒ වරදටද අපිට දැන් තහනම් නියෝග. කුමන වරදක් කෙරුවටද දැන් මේ නිසා ඔබ දන්නවා මේ අපිද පාරට බහින්න ඕනේ. එහෙම නැත්නම් මේ රණ විරෝධ මේ මේ රට ජාතිය තවදුරටත් සුරක්ෂිත කිරීමට අතපය අහිමි වුණත් හැබැයි ඔවුන් තාම අරගලයක ඉන්නවා. ඒ නිසා මේ අරගලය අපිට දකින්න පුළුවන්. මම කැමති කොපල් රුවන් සම්පත් මහත්මගෙන් යමක් විමසන්න. ඔබ සටන් පෙරමුණේ හිටපු කෙනෙක්. ඔබ මේ යුද්ධය නිසා ඔබ ආබාධයට පත් වුණු කෙනෙක්. අපි ඒ නිසා මේ ම කැමති දැන් ඒ අමිහිරි අතීතය ඇතුලේ ඔබ නැවත ජීවත් වෙනවා. හැබැයි ඔබ ජීවිතය ඇතුලේ ඔබ අද සටන් බිමට එනවා. ඔබට දැනෙන ප්‍රමණින් ඔබට හැඟෙන ප්‍රමණින් ඇයි ඔබ ඔය සටන් පෙරමුණේ ඉන්නේ? පොඩි උත්තරයක් අරගෙන අපි දෙවෙනි වටේට යමු. කොටිම කියනවනම් මම අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක මගේ දැනට දකුණු පාදේ කපලා අයින් කරලා තියෙන්නේ. වම් පාදේ ඩැමේජ් වෙලා තියෙනවා. මගේ කැටගරි ප්‍රසතය 80%ක්. මට අවුරුදු 50න් පස්සේ ඇත්තටම මුකුත් කරන්න බෑ. අවුරුදු 50 කියන්නේ වයෝවෘද කාලය. ඒ කාලේ එනකොට මට මුකුත් කරගන්න බෑ. මම අසරණ වෙනවා ගොඩක්. එතකොට සමහර විට මගේ බිරිඳ ළමයි ඉන්න පුළුවන් මාත් එක්ක මේ තියෙන වාතාවරණය උඩ රජේ රට යන පැත්තට. ඒ සබා මෙවයක මත මං හිතනවා ඇත්තටම අපිට අවුරුදු 55න් පස්සේ මේ හම්බෙන වැටුප නතර වෙනවා. විශ්‍රාම වැටුපක් පමණයි හිමි වෙන්නේ. විශ්‍රාම වැටුප බොහොම පොඩි මුදලක් අපට හම්බෙන්නේ. ඒකෙදි ඇත්තටම අපිට බෑ ඒකත් එක්ක ජීවත් වෙන්න. මම නිකමට කියමු මගේ කකුල් දෙකම කපලා කියලා. අපි ගාව ඉන්නව රණවිරුවෝ දැනට කොළඹ කොටුවේ හිටියා මාත් එක්ක මමත් මාරාන්තික උපාධිය දීපු කෙනෙක් සූසයිඩ් කරගන්න ගිහිල්ලා දැනටත් මගේ නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ රතුවක්‍රේ මාක් කළා තියෙනවා. රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවන් සඳහා සම්බන්ධ වුණා කියලා. එහෙම දෙයකට මිතර සම්බන්ධ වෙලා නැහැ අපි. හරි අපි කියන්නේ අපට ඉල්ලන දේ දෙන්න කියලා. මේක නීති විරෝධී දෙයක් නෙමෙයිනේ. මට අවුරුදු 55න් පස්සේ කකුල් දෙකම නැත්තම් මම අවුරුදු 55න් පස්සේ මේ දේ කරගන්නේ කොහොමද? කවුද මට හවුකරණක් වෙනවයි? මේ ළඟදී මං ගියා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා හම්බෙන්න. හම්බෙලා එතුමගෙන් අපි අභියාචන මේවාකක් ඉදිරිපත් කළා. අපි ඇහුවා ඔබතුමාට මේක ගෙවන්න පුළුවන්ද කොහොමද මේක වෙන්නේ කියලා. එතුමා එක ගත් කට්ටම කිව්වේ මොකද්ද දන්නවද? ලංකාවේ ආදායම බිලියන 2යි කිව්වා. නමුත් බිලියනයක්ම යනවා කිව්වා වියදම් සඳහා. එතකොට ඉතුරු බිලියනෙන් තමයි මේ අනිත් දේවල් කරන්න කියලා. ඇත්තට මේ කතාවෙන් පිටට එතුමා ගියේ. මම අහපු දෙයට නෙමෙයි එතුමා උත්තර දුන්නේ. කතාවෙන් පිටට ගියේ. අපි ඇහුවේ මම රණවිරුවෙක් කියමු. නමුත් මගේ කකුල් දෙකම නැති වෙච්චාම මට කුලිය වැඩක් කරන්න බෑනේ. ඈ මං හිඟා කන්න ගියොත් කියන්නේ මොකද්ද? මම රජයේ සේවකෙක්. ඈ බොහොම යුදහාමුදාවේ හිටපු කෙනෙක් උඹ. ඈ ඒක අනිවාර්යෙන් මට එල්ල වෙනවා ඒ චෝදනාව. මට ඒ තැනට යන්න බෑ. ඇත්ත කතාව ඒකයි. ඒ හින්දා මම දකින්න පැත්තෙන් මම දැන් ජීවත් වෙලා ඉන්නවා. සමහර විට හෙට දවසේදී මම මැරෙනවා. මම මැරුණට පස්සේ මගේ බිරිඳට මගේ ළමයි 3 දෙනාට අත් වෙන ඉර නම් මොකද්ද? ඈ විරුවා දෙවියෙක් හැටියට සලකපු රටක් මේක. විරුවා දෙවියෙක් හැටියට ඉඳලා අපේ ජීවිතේ මුදාගත්ත එකින් විශ්වාසයෙන් අපේ
ඔවුන් කවදාවත් තනි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච අපිද මේ මේ විදිහට ඉන්නේ කියලා හිතනවා. හැබැයි මේ ආණ්ඩුව විවිධ තර්ක ඉදිරිපත් කරද්දී ආර්ථික අහේනිය පිළිබඳව කතා බහ කරද්දී රටේ ආර්ථික පසුබෑම කඩාවැටීම පිළිබඳව කතා කරද්දී ඔබ නිකමට හිතුවද අපේ මැති ඇමතිවරුන්ගේ දීමනා, උන්ගේ වාහන දීමනා, දුරකථන දීමනා, වෙනත් දීමනා, ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගැන කතා කරන්න ගියාම ඔබට දැනෙනවා අපි මොනතරම් අවාසනාවන්තද කියලා. හැබැයි අපි මේ ප්‍රශ්නේ මෙතනින් නතර කරන්නේ නැහැ. අපිට තේනවා මේ රණවිරු අර්ගලය ඇත්තටම මේකේ දේශපාලන ඉක්මක්ද? කවුද ඇත්තටම මේ පිටපත ඇතුලේ ඉන්නේ? මේ ඉල්ලීම් නැත්නම් ඔවුන් නගන හඬ නැත්නම් ඔවුන් නගන චෝදනා පැහැදිලිවම මේ ආණ්ඩුව විතරක්ද බාර ගන්න ඕනේ? මේ සම්බන්ධව කතා කරන්න අපි දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අරගලයේ ඉන්න අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ වගේ අය අපි සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා. අපි හිතනවා උන්වහන්සේ අපිත් එක්ක වැඩසටහනේ ඉන්නවා කියලා. අපි සුළු මොහොතකින් මේ සියලු දෙනා දුරකථනයෙන් සජීව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි කැමති රණවිරු අරගලයේ පිළිබඳ කතා කරමින් ඉන්න මොහොතේ නින්න අද සජීවී සංවාදයෙන් පළමු කෙටි විරාමයට යන රැඳී සිටින්න. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදය සමගයි මේක් වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ රණවිරු අර්ගලයට කුමක් වේද, කුමක් සිදුවන්නේද? රණවිරු අර්ගලය කේන්ද්‍ර කරගනිමින් තමයි ද සංවාදය ඔබට දිගහරින්නේ. සැබවින්ම මේ ප්‍රශ්නය කිසියම් ආකාරයකට අපි හැමගේම හිත් පාරවන ස්වභාවයක් තියෙනවා. තවත් පැත්තකින් තවත් අයට ආවේග එන ස්වරූපයකුත් තියෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයේ දේශපාලනය නැත්නම් එහි දේශපාලන ස්වරූපය නිර්මාණය කරේ කවුද? කුමන අමාත්‍යවරයාද? කුමන ජනාධිපතිවරයාද? කුමන ආණ්ඩුවද? හැබැයි මේක ඇතුලේ තියෙන දේශපාලනය අපි මතු කරගත්ත යුතුයි. දැන් අපි ඔබට මෙතෙන් සිට අපි කැමති අපි දුරකථනක දෙක විවෘත කරන්න. 0662283608609 0662283608609 තිරදිසුන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට කතා බහ කරන්න. රණවිරු අර්ගලය අපි අජිත් ප්‍රසන් මහත්මයා, දැන් මේ 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 ප්‍රශ්නය සියල්ලට කලින් මේ අර්ගලය ඔබතුමාලා කරලියට ගේන්නේ මේ මැතිවරණ සමයක් ඉදිරිපිට. එනිසා බොහෝ දෙනෙකුගේ සැකසංකා තියෙනවා මෙය කිසියම් කාගේ හෝ දේශපාලන පිටපතක උපායක්ද, එහෙමත් නැත්නම් පිටපතක වැඩසලස්මක්ද කියන කාරණය මට කෙටි උත්තරයක් එකට දෙන්න ඕනේ. ඇත්තටම අපි මේක මුලින්ම මේ සටන පටන් ගත්තේ 2015 අග. එතකොට මැතිවරණ තිබුණේ නැහැ. ඇත්තටම එතකොට මැතිවරණ ඉවරයි. මහා මැතිවරණය ජනාධිපතිවරණය ඉවර වෙලා 2015 අග 2016 මුල වගේ තමයි සැබෑලෙස අපි මේ ප්‍රශ්නේ ඇති කරේ. ඇත්තටම මුලින්ම මම කියන්න ඕනේ අඩ්මිරාල් සරත් වීරසේකර මහත්මයා අපි ජාතික රණවිරු එකමුතු කියලා අපි සංවිධානය බිහි කරලා ඒකේ මම ලේකම්. ඒතර මම තමයි ජනාධිපතිතුමාට මගේ අස්සනේ ලියුම ලිව්වේ. ඒකේ තිබුණා ඇත්තටම මේ මරණ දඬුවම් ලැබිච්ච රණවිරුවන්ට ජනාධිපති සමාව දෙන්න කියලා. හරි. අත්තඩංගුවේ ඉන්න බුද්ධි නිලධාරීන්ට අපමත නිදාස් කරන්න කියලා. ඊළඟට තිබිච්ච ප්‍රධාන කාරණේ තමයි මේක. ඒ කියන්නේ මේ ගැටලුව එහෙම නැත්නම් අවුරුදු 55 එතෙක් ආබාධිත රණවිරුවන්ට සහ දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්ට සහ බිරිඳට ලබා දෙමින් සිටපු ආණ්ඩුව ගෙවපු දීමනාව 50%කින් කැපුවා. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඔව්. එතකොට මේ අපි කිව්වා මේක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට ලිව්වා. ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඒ සම්බන්ධ කරලා ධාරියේ මට පිළිතුරු ලැබුවා මගේ ලිපිනයටම. අර නඩු දෙක තියෙන ඒවා ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒක අධිකරණ කටයුත්තක්. හැබැයි මේ ප්‍රශ්නේ ඉතාම සංවේදී නිසා අනිවාර්යයෙන් මේක විසඳනවා කියලා මං ගාව ලිපි තියෙනවා. එතකොට දැන් මම ඇත්තටම යන්නම් පොඩ්ඩක් පස්සට. ඒ කියන්නේ දැන් ගොඩක් අය අහනවා මේ ද මගිනුත් අහන මම දැක්ක ඔය විවිධ මේ සමාජ ජාලාවල ප්‍රශ්න කරනවා. එතකොට මේ ගියා ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයානේ ජනාධිපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයානේ. දැන් අයි මේක විසඳන්න තිබ්බේ නැත්තේ? ඇයි ඒක විසඳුනේ නැත්තේ කියලා අහනවා. ඇත්තට මම මේක පැහැදිලි කරන්න. මේක ඇත්තටම ගොඩක් අය හරියට දන්නේ නැහැ. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අපිට මේ නාලිකාව ඔස්සේ මේක කියා දෙන්න. ඔව්. 83 ත විහිදෙනවා මේ අතීතේ. 83
ලුතරන් වාස්ගුණවර්ධන නැතුව 13 දිනක් යාපනයේ මිය යනවා. කොළඹට ගේනවා. ලොකු ගැටමක් ඇති වෙනවා. ජනතාව කුපිත වෙනවා. අවසානයේදී අපි කැමති උනත් නැති උනත් කළු ජූලියක් නිර්මාණය වෙනවා. ඒකේ යම්කිසි දෙමළ ජනතාව යම්කිසි සංඛ්‍යාවක් මිය යනවා. දීපල නැති වෙනවා. ඒක නිසා දෙමළ ඩයස්පෝරාව බිහි වෙනවා. ඉන්දියාවට කොටසක් වහිනවා. ඉන්දියාවේ අය පුහුණු කරනවා. සල්ලි ලැබෙනවා. අර වැලේ වැල් නැතුව හිටපු ප්‍රභාකරන් 10-12 දෙනෙක් දැන් හිටපු අය එක පාට වැඩි වෙනවා. අවසානයේ ඒගොල්ල ශක්තිමත්ව අපිට පහර දෙනවා. ඒ 83න් පසුව 84 85 86 වෙනකොට අපිට අපේ සමහර කඳවුරු වල 100-200 ඒගොල්ල ඝාතනය කරනවා. විනාශ කරන මට්ටමට ආවා. ඒක අපි කියන්න පිළිගන්න වෙනවා. දැන් එහෙම වුණත් මේ රටේ රාජ්‍ය සේවකයයි රණ මේ හමුදා නිලධාරියයි හමුදා සේබලයි එක සමාන කළා සැලකුවේ. දැන් රාජ්‍ය සේවකයෙක් මිය ගියොත් ඔහුගේ බිරිඳට ලැබෙන වැඳපු අනත්දරු. අම්මට තාත්තට මොනවද ලැබෙන්නේ? එතකොට ඒ වගේම තමයි හමුදාවේ සෙබලෙක් නිලධාරියෙක් මිය ගියොත් මේ කාලේ ලැබුණේ වැඳපු අනත්දරු. මම උදාහරණයක් කියන්නම්. නිකමට හිතන්න 86 රුපියල් 20000ක වැටුපක් ලැබුණා කියලා. ඔව්. කෝපරල් සිරිසේනට. දැන් කෝපරල් සිරිසේන මිය ගියාම බිරිඳ සිරියලතාට හම්බෙන්නේ වැඳපු අනත්දරු අරමුදල ඇරෙත්තේ රුපියල් 8000යි. ඒ කියන්නේ භාගයකටත් වඩා අඩුයි. ඊළඟට හිතන්නකෝ ජිනදාසගේ කකුල් දෙකම රණවිරු ජිනදාසගේ කකුල් දෙක අහිමි වුණා කියලා. දැන් ඔහු ඇවිල්ලා අවුරුද්ද හමුදාවට. හැබැයි නීතිය උනේ ඔහුට විශ්‍රාම වැටුපක් අරන් ගෙදර යන්න නම් අවුරුදු 22ක් සම්පූර්ණ කරන්න ඕනේ. තව අවුරුදු 21ක් ඉන්න ඕනේ කකුල් දෙක කොට දෙක එක්ක රෝද පුටුවක. දැන් එයා බලා ගන්න හමුදාවේ තව කෙනෙක් දාන්න ඕනේ තල්ලු කරන්න ඔහු දන්න වැඩක් නැහැ. හැබැයි නීතිය තිබුණේ එහෙම. දැන් මේ නිසා මේක ගම් වලට පැතුරුණා මේ ආරංචිය. ඔව්. මේ සිරියලතා අහනවා සීලවති අහනවා ඇයි නංගියේ මොකද උනේ උඹද කොහොමද ජීවත් වෙන්නේ අනේ අක්කේ මහත්තයා ඉන්න කාලේ 20000ක් හම්බුණා මහත්තයා මැරිලා දැන් මට හම්බෙන්නේ 8000 කෝබන් මේ අක්කේ කොල්ලා මේ පුතා ගැන අහනවා අනේ කොල්ලගේ කකුල් දෙකම කපලන්නේ බං ඇයි බං එතන ගෙදර ගෙක්කන් වරෙන් කොහෙක්කන් එනද විස්රාම වැටුපක් ගන්න තව 21ක් ඉන්නේ පෑයාමී කියලා දැන් මේ ආරංචියේ පැතිරෙනකොට ප්‍රභාකරණේ ගහගෙන එනක වැඩි වෙනවා අපේ අය මැරෙනවා තුවාල වෙනවා හමුදාවේට බැඳෙන එක නැති වුණා කවුද බැඳෙන්නේ? පවුල් අනාථ වෙනවනම්. කොයි කොයි කවුද ඇත්තටම කියනවා බැඳෙන්න කැමති වෙන්නේ නැහැ. අන්න ඒ කාලේ ජේ.ආර්. ජවර්ධන එතකොට රංජන් විජේරත්න ලලිත අතුරුදු වගේ මහත්තුරු එකතු වෙලා කැබිනට් එකේ කතා කරලා එන පොට හොඳ නැහැ. ආ. ජාතික ආරක්ෂාව කොහොමදත් අපේ ආරක්ෂාවත් අනතුරේ. අපි ගහම ඉන්න ආරක්ෂකයෝත් යනවා මේ මොනවාරි වුණත් කවුද වගේ? ආ. ඒ නිසා අපි මේගොල්ලන්ට දෙමු හොඳ හිත කාව දෙන මේ දීමනක්. ආ. ඒ තමයි 12 ඇලිරක් 86 කියලා හමුදා නියෝගයක් ගෙනවා කැබිනට් පත්‍රිකාවකින්. 12 ඇලිරක් 86. ඒ කියන්නේ 1986 අංක 12 දරන හමුදා චර්යා නියෝගය. ඒ කියන්නේ කැබිනට් පත්‍රිකාවෙන් ඒක චර්යා නියෝග හමුදා චර්යා නියෝගය බවට පත් කර හමුදා නියෝගය. ඒක මොකක්ද තියෙන්නේ? යම් කිසි කෙනෙක් යුද්ධයේදී සටන් බිමේදී මිය ගියොත් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ලංකාවේ කොහේ වුණත් කමන්න. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගියොත් මිය ගිය දිනේ සිට ඔහුට අවුරුදු 55ක් පිරෙන තෙක් ඔහුට වයස. ඔහු හමුදාවේ හිටියාසේ සලකලා වැටු වර්ධක සමග වැටුපු කිව්වා. අටු පාරදක සමග හිටියාසේ සලකලා උසස් වීමත් ඒ සලකලා ඔක්කොම ඊට අමතරව ඔහුට මිය ගිය දිනේ සිට 55 වෙනකන් විශ්‍රාම වැටුපකුත් කිවනු. ඔහු වෙනුවෙන් ඔහු වැටු විවාහක නම් බිරිඳට මේ දෙකම ලැබෙනවා. අවිවාහක නම් අම්මට තාත්තටයි සමසම ලැබෙනවා. දැන් උනේ දැන් අර සීලවති මේ රණවිරු බිරිඳට දැන් අලුත්තත් මොකද්ද? ඉස්සර මහත්ය වෙනුවෙන් හම්බ රුපියල් 20000යි දැන් 42000ක් හම්බ වෙනවා. දෙගුණයකට චුට්ටක් වගේ වැඩි වගේ හම්බුනගත්තා. දැන් ඒ තමයි රණවිරු වක් මිය ගියාම ලැබිච්ච ප්‍රතිලාභ. ආබාධිත වුණොත් එහෙම ඉස්සර අවුරුදු 22 වෙනකන් ඉන්න එපයි. දැන් කියනෝ නැහැ. ඔබ ඉන්න ඕනේ අවුරුදු 12යි හමුදා සේවයේ. 12ක් ඉන්නකෝ. 12න් පස්සේ විශ්‍රාම ගන්න පුළුවන්. 22ක් ඉන්න ඕනේ නැහැ. විශ්‍රාම ගත්ත දවසේ ඉඳලා අන්න 55 වෙනකම් වැටුපද විශ්‍රාම වැටුපද දෙකක් ලැබෙනවා. දෙකම එකතු කරලා ගිවනවා. දැන් එතකොට ඒතර පෙර 20000ක් හම්බුනේ තුවාල වෙන කලින් දැන් ලැබෙනවා 42000. දැන් ඇත්තටම සතුටුයිනේ ඇත්තටම. ගම්වල පැතුරුණ කතාවක් මගේ මහත්තයා මරුණත් අපිට ඉතිරි කරලා ගියා හොඳ වැටුපක් ජීවත් වෙන. දැන් මොකද වෙන්නේ දැන් අලුත්ම තත්ත්වය. 55 පිරෙන්න ගත්තා 2014 මැද වෙනකොට. ඇත්තටම 2013 වගේ පටන් ගත්තට 2014 අග වෙනකනොත් 55 පිරලා තියන්නේ 6ක් නැත්තම් 7යි. හරිද? එතකොට 55 පිරුණන් පස්සේ මේගොල්ලන්ගේ වැටුපයි විශ්‍රාම වැටුපයි දෙකම නතර වුණා. ඊට පස්සේ 2015 මුල වගේ වෙනකොට තමයි අර තනි විශ්‍රාම වැටුපය හැදුනේ. දැන් උනේ අර 55ේදී පිරෙනකොට ලැබිච්ච වැටුපයි විශ්‍රාම වැටුපේ එකතුවෙන් හරි අඩකටත් වඩා අඩු මුදලක් තමයි තනි විශ්‍රාම වැටුප විදිහට ලැබුණ ගත්තේ. උදාහරණයක් කියමු සීලවති මහත්තයා මැරිච්ච සීලවති රණවිරු වගේ බිරිඳට එයා මහත්තයාට අවුරුදු 55 වෙනකන් ගෙව්වා නිකන් හිතන්න රුපියල් 60000.
පනස්පහෙන් පස්සේ දැන් ගෙවන්නේ 26000යි. බාගෙටත් වඩා අඩුයි. ඔව්. ආබාධිත රණවිරුව කියන්නකෝ කමල්. කමල්ට 55 පිරෙනකොට ගෙව්වා රුපියල් 60000ක්. දැන් ගෙවන්නේ රුපියල් 28000යි. 55න් පසුව කකුල් දෙක නැහැ. සමහරවිට තව කෙනෙක්ගේ ඇස් දෙක නැහැ. අත් දෙක කපලා. දැන් 55ේදී මේගොල්ලෝ සැලකුවේ මේ රජයේ සේවක කියන 55 පිරුණාම විස්රාම යවනවානේ. ඒ වගේ මේ ආබාධිත රණවිරුවත් විස්රාම යවන්න හැදුවා. යවන්න හැදුවේ කොහොමද මේ විස්රාම යනවා කියලා හැදුවේ? අර එතෙක් ගෙවපු වැටුප්පා දීමනා විස්රාම වැටුප්ප එකතුෙන් භාගයක් කපලා. එතකොට ආණ්ඩුව කියන්නේ දැන් බලාට 55යි වයස. උවිත වඩා අපිට ගෙවන්න බෑ. දැන් භාගයට කාපල්ලා. භාගයට මේ දරුවන්ට උගන්න පල්ලා භාගයට ගමන් බිමන් භාගයට අඳුන් ගනිල්ල භාගයට දෙමව්පියන් සලකපල්ලා. ඔව් දැන් ඔබතුමා චෝදනා කරනවා මේ යහපාලන ආණ්ඩුව ආවයින් පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඔද්දල් උඩ කියලා. හැබැයි ඊට කලින් ආණ්ඩුවේ මේ ප්‍රශ්නේ තිබුණ නැහැ කියලා කියනවා. ඔව් හේතුව තමයි. ඒ කාලෙදී ඔය වැටුප් දෙකම එකතු කරලා ගෙව්වා. නෑ ඒ කාලෙදී 55 පිරෙන්න නැහැ නේ කාටවත්. මම ඒක කියන්නේ දැන් 55 පිරෙන්න එපා මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඊට කලින් සේවයට බැඳුණා ඒ 55 පිරුණා හිටියේ නැද්ද මේකට? නෑ තුවාල වෙච්චයි නෑ මැරිච්චයි නෑ. මැරෙන්න හා තුවාල වෙන්න එපා. මේක වගේමෙන් කියන්න පුළුවන් එහෙම හිටියේ නැහැ කියලා. හිටියත් එක්කෙනෙක් දෙන්නේ. හැබැයි කිසිම නෑ ඒ ඇයට අසාධාරණ සිද්ධ වුණාද? ඔව් මම කියන්නේ අපි දැක්කේ නෑ කිසිම සංවිධානයකින් අඩු ගානේ මාධ්‍ය සාකච්ඡා. කොහෙවත් උද්ඝෝෂණ. ඇයිද 6යි 7යි ඉන්නේ? දැන් සාමාන්‍ය යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න විශාල පිරිසකට බලපාන්න එපා. යුද්ධයකදී ආවර්ත වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. අන්න ඒකයි. එතකොට 2015න් පසුව තමයි මේක ප්‍රශ්නයක් වුනේ. අපි තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. මොකද ඇත්තටම දැන් මම කිව්වොත් මම නීතිඥෙක් උනේ හමුදාව ඇතුලේ. මං යුද්ධයේදී තුවාල 1995 ඔක්තෝබර් 1 දින අච්චුවේලි යාපනයේ අවුරුදු එකමාරක් රෝහල් ගත වෙලා රෝහලේ ඉඳන් තමයි මම නීති විද්‍යාල විභාගෙට පාඩම් කරේ. සමත් වෙලා 97 2001 වෙනකන් දෙසැම්බර් වෙනකන් ගිරගෙන නීති විද්‍යාලේ නීතිඥ ලෙස දිනුරුන් දීලා යුද හමුදාවෙම නීති අංශයේ සේවය කරා. ඒතකොට මට යුදමය අත්දැකීම් තියෙනවා. රණවිරුවගේ හදගැස්ම දන්නෝ නීතිය ගැන දන්නෝ. ඉතින් අත්‍තරම අපි තමයි බැස්සේ පාරට එකක් නීතියට මේක විරුද්ධයි දෙවෙනික සදාචාරයටත් මේක විරුද්ධයි අපි කතා කරමු දැන් ඔබට මතක් කරනවාද මේ ප්‍රශ්නේදී ජනතාවගේ පාර්ශවයෙන් අපිව නරඹන්න පුළුවන් විශේෂයෙන් රණවිරු වන්ට අදාළ ඉම පවුල් වලට අදාළ කණ්ඩායම් නරඹන්න පුළුවන් විශේෂයෙන් මේ ප්‍රශ්නේ පීඩාවට පත්වෙච්ච විඳිතෙන් මේ ප්‍රශ්නය දකින විදිහ හෝ කුමන හෝ අදහසක් ප්‍රශ්නයක් මේදී ඔබට යොමු කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා මේක ඔබේ වේදිකාව අපි විවෘතව කතා බහ කළ යුතු තැනක් මේක 0662283609 අංක දෙකක් ඔබට විවෘත කරලා තියෙනවා එන්න පුළුවන් මැදිරියට අපි රුවන් සම්පත් මහත්මයා දැන් ඔබ මේ ප්‍රශ්නයේ මැද්ද ඉන්න කෙනෙක් ප්‍රශ්නයට මුහුණ දෙන කෙනෙක් මම ප්‍රශ්නෙට එන්න කලින් මම යන්න කැමති ඇමතුමකට කෙනෙක් ඉන්නවා දුරකථනයේ අයබෝන් දෙදිකම ජයරත් මහත්මයා ඔබයි අපට සම්බන්ධ වෙන්නේ අයබෝන් දෙදිකම ජයරත් මහත්මයා අයබෝන් ඔබ අපට සම්බන්ධ වෙලා ඉන්නවා ඔව් බොහොම සුදි අපේ රට වෙනුවන් මාමගට බැලලා ඉන්න තත්ත්වෙට පත්කිරිය මේ රජේ ඒ රජේ දැන් මේ තත්ත්වෙට පත් කරලා ඉන්නේ අපි ප්‍රභාකර මරපු පළියටද අපේ රණවිරුවන් ආබාධිත රණවිරුවන් මේ පාට් පස්සොල් 155 ස්ථාපන තිබෙලා ඒ දේවල් කරන්න පුළුවන් ඇමතිවරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අවුරුදු පහක් දීලා කරලා ඒ කට්ටියට විශ්‍රාම ගන්න සියලුම දේවල් ලබා දෙන්න පුළුවන් අද වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජාතිය බේරගත්තු ඒ අපේ රණවිරුවන්ට ඒ දෙන ධනුවමක්ද මේ ප්‍රභාකරන් හා රට බේරගත්තු අයට ඒ ධනුවමක්ද දැන් දෙන්නේ කියලා අපට බොහොම කනගාටුවෙන් කියන්න පුළුවන් රණවරුව කියන්නේ අපේ ඒ ආබාධිත අනුරෝ වේදනා ගොඩකි මේ දුක් විඳින අය තමන්ගේ හොඳට අවයව තිබුණා ඇස් දෙක තිබුණා කන් තිබුණා අත් තිබුණා බෑම දෙම නැති වුණේ මේ යුද්ධය කරලා ඒවල් අපි බේරගන්න අපිටත් තියෙනවා අපේ මහ ජනතාව ඇතුලින් එහෙනම් එතුමල්ලාට අපේ සහයෝගය දෙන්න ඕන මේවා මේ විස්තර මෙතු පරිමුණවත් දෙනවා නම් ඒවා දෙන්න ඔබතුමාලා දැන් කරන්න ඉතාම දීර්ඝ මෙහෙයක් ඒ ආබාධිත රණවිරුවන් විසින් තමයි සමුන්නා කියලා ඒ යුතුකම ඉටු කරන්නේ නැතුව මේ දේශපාලන පරිහරණ නෙවෙයි එදා ගෝඨාභය මහත්තයා ලේකම් වෙලා විද්‍යාසන් කරලා දැන් හොයනවා එතුමා විදේශිකයෙක්ද ලංකාවේ දිනියෙද්ද ඡන්දෙ තිබුණා නැද්ද කියලා නැතුව අනිරෝ කාලෙදී නම් ඒ ප්‍රශ්න ඇහුවේ නෑනේ ඒකෙන් ඉඳන් මෙවුවා දිගින් දිගට අපි මේවා ඉදිරියට ගෙනියන්න නොදී අපි ඉක්මනින්ම මේ අපේ රණවිරුවන්ගේ මේ ප්‍රශ්නේ විසඳන්න අපේ සම්පූර්ණම සහයෝගය දෙනවා කියලා පොරොන්දු වෙනවා
අපෙත් තියෙන පුළුවන් උදව්වක් වෙනවා නම් ඒ සියලු දේම දෙනවා කියලා තොරන්දු වෙමින් මේ ප්‍රශ්න ගෙනා පොලේ තමුන්නාසේලාට දීර්ඝායු ලැබේවා රට ජාතිය බේරගන්න අපිත් ඉන්න ඉදිරි අනාගතයේදී පොරොන්දු වෙන සමහර වෙලාවට පොරොන්දු ඉල්ල දෙනවා ඔයාලට මාස තුනකින් මේ ප්‍රශ්න විසඳනවා උඩකට පස්සේ විසඳනවා මාස තුනකින් මේ දකුණු පළාතේ ප්‍රශ්න විසඳනවා තුනකින් ඒත් නම් ගියන්ද දෙන්න එපා මාතුරුදි ආයේ සැටේවට පත් වෙනවා එහෙනම් පෙරුවන් තරණයි තියෙනවා මොමස්සෝතේ ඔබතුමන්ට 0662 83 6689 ඇතරම වුන් අපි තනි කරනවාද මේ මොහොතේ ඔබට දැනෙන්නේ මොකක්ද මේ අර්ගලයට ඔබට ආපහු යන්න බෑ කොළඹ දුම්රියපළ ඉදිරිපිටට හැබැයි මේ මොහොතේත් වුන් සුසුම් හෙලන්නේ වුන් තමන්ගේ ආබාධිත තත්වය තුල වුන් ජීවත් වෙන්නේ වුන් සුසුම් හෙලන්නේ ඉල්ලා සිටින්නේ කෑ ගහන්නේ උඳුක් විඳින්නේ කුමක් සඳහාද අපි ඒ ගැන කතා බහ කළ යුතුමයි ඔබට ආරාධනා කර සිටම එන්න ගැටලුවක් තියෙනවා ඉතාම කෙටියෙන් ඔබේ අදහසත් කෙටියෙන් අපිට යොමු කරන්න කාලය බොහොම වටින නිසා අපි රුවන් සම්පත් මහත්මයා දැන් ඔබ මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා හිටපු කෙනෙක් ඔබ ආබාධිත තත්ත්වයෙන් පසු අපි කැමති ඔබ හොඳ උදාහරණයක් වේවි මේ සාකච්ඡාව තුළ ඔබට ඇත්තටම මේ ප්‍රශ්නේ බලපාපු ආකාරය අපිට පැහැදිලි කරන්න මට ඇත්තටම මේක තදින්ම බලපාන්නේ මගේ ජීවිතයේ මං ආබාධිතයෙන් මට බෑ සිවිල් ජනතාව ඉස්සරහට ගිහිල්ලා කුලි වැඩක් කරලා හම්බ කරගෙන කන්න පුළුවන් වාතාවරණයක් නැහැ. මේ හම්බෙන මුදලත් එක්ක අපි යම්කිසි රාමුවකට හැදිලා ඉන්නවා ජීවත් වෙන්න. ඒ රාමුව තුළ තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම වෙච්චාම හදිසියේ හෝ අපි මිය ගියා කිමු. එතකොට මගේ බිරිඳටයි මගේ ළමයින්ටයි අර වෙච්ච ඉරණමටම මූණ දෙන්න වෙනවා. හේතුව මොකද මං දැන් කියන්නම් කතාවක් ගරු මුදල් ඇමතුමා මංගල සමරවීර ඊයේ පෙරේද ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා පත්තරේට ලංකාදීප පත්තරේට එතුමා කියලා තියෙනවා ආබාධිත රණවිරුවන්ට පමණක් මේ දීමනාව ගෙවන්න එතුමා කටයුතු කරනවා කියලා. ඔව්. එතකොට මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්නට පසුව තීන්දුවක් ගන්න කියලා. මම එතකොට අහනවා මම රණවිරුවේ. මම නැති වුණොත් අද දවසේදී මගේ බිරිඳත් වැටෙන්නේ ඒ ගොඩට. ඈ? එතකොට මගේ බිරිඳයි මගේ ළමයිනි මොකද කරන්නේ ඈ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනදී ඕකනම් ඒක කරන්න බෑ කවදාවත් හේතුව මොකද අපි රණවිරු මම එක දෙයක් කියන්නම් මේ වෙලාවේදී මේක වැරදිවට වටහා ගන්න එපා ඇත්තටම ලංකාවේ සිංහල ජාතියේ රණවිරු කියන්නේ මම භයානකම ජාතියක් දන්නේ නැණි කවුරු ඈ දරුණු ප්‍රස්තවාදියක් එක්ක මොනේ මොට හැප්පුණේ කට්ටිය හිතනවනේ දැන් ළඟ තියාගෙන ඉන්නවා ආමිකෙන් ඉන්නවා පොලිසියෙන් ඉන්නවා එහෙනම් අපට බය වෙන්න දෙයක් නැහැ අවුලක් නැහැ කියලා. හැබැයි ඒ ඉන්නේ රණවිරු. සියල්ල රණවිරු. මේ රණවිරුවා කියන කෙනාගේ ඇඟේ තියෙන අය කිසි කෙනෙක් දන්නේ නැහැ. හිතට එන ආවේගය අනුව මොනවා කරයිද දන්නේ නැහැ. ප්‍රසිද්ධිය කියන්න ඕන එක මේ හැම කෙනාම දන්න දෙයක්. රණවිරුවෙක් කියන්නේ නිකන් මේ අතකොළුවක් නෙමෙයි කාගේ. ඔබ කාටද ඔය කාරණේ කියන්නේ දැන් අපි එකත් අපි මතක් කරන්න ඕනේ මම මේක ඇත්තටම කියන්නේ දැන් පවතින ආණ්ඩුවට මොකද ආණ්ඩුව සිවිල් මිනිහෙකුට සිවිල් පුරවැසියෙකුට සිවිල් කෙනෙකුට වඩා අපි මෙහිමයි කියන කාරණේ ඔබ 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 අපි දන්නවා සතුරාට ඔබ ඉලක්ක කරනවා ඔබ වෙඩි පිටියකදී හෝ කොහේ හරි තැනකදී ඉලක්ක කරනවා වගේ අපි කැමති ඔය කියන දේවලුත් ඉලක්ක විවෘතව කියනවනම් මම මේක ඉලක්ක කරන්නේ ගරු ජනාධිපතිතුමාට සහ මුදල් ඇමතුමාට මේක ඇත්තටම ඔව් මෙච්චර කාලයක් අපි පාරේ ඉන්න ඕන දෙයක් නෙමෙයි මේක. මේ අවුරුද්දේ ජනවාරි වල මේක උඩට නැගිලා ආවා. එතුමා ඒ වෙලාවේ බාරගත්තා මේක දෙන්න පුළුවන් මේක කරලා දෙන්නම් කියලා. නිදාස් දිනේදී එතුමා ප්‍රකාශයට පත් කරා ප්‍රසිද්ධ වේදිකාවේදී මම මේක දෙනවා කියලා. ජනාධිපතිතුමා. නමුත් මේ වෙනකන් ඔකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ පාර අපි පාරට ආවට පස්සේ තමයි කැබිනට් පේපරයක් ගහලා ඒත් එක ලාච්චුවේ තියාගෙන හිටියේ. ජනාධිපතිතුමා ලේකම්තුමා. ඊට පස්සේ නැවත අපි මේක වීදි බහිඳ ගත්තාට පස්සේ නැවත එළියට අරගෙන අස්සම් කරලා ඊට පස්සේ කිව්වා මේකට ස්ථිර විසඳුමක් දෙන්නම් දැන් පැත්තකට වෙන්න කියලා. නෑ. අපි මේක පිළිගන්නේ නෑ. මීට කලින් සමා වෙන්න. මීට කලින් ඔබතුමාලා මෙවැනි අරගල ශ්‍රී ලංකාව තුල කරාද? ඔව්. ඒවට ලැබුණු ආණ්ඩුවේ ප්‍රතිචාර මොනවද? ඇයි ඒවා අඛණ්ඩව කරගෙන නොගියේ? දැන් හදිසිය මෙතිවරණයක් කෙට්ටුව එළියට එන්නේ. නෑ මැතිවරණ එහෙම චෝදනාවක් වෙන්න පුළුවන්. ඔව් චෝදනාව ඔබතුමාලට අරගල තිබුණා අය. ඔව්. ඒවා නැවතු ආය කුමන හෝ බලවේගයකින් නැවත මැතිවරණයක් ඉදිරිපිට
ඔබතුමාල කරලටනවා ඕනම කෙනෙක් දන්නවා මම දේශපාලනයට කවදවත් කඩියන්නේ නෑ. ප්‍රසිද්ධිය කියන්නේ මම දන්න කියන ඇත් ඇති දැන් වාදයට ඕනන් ගෙන්න්න ගන්න පුළුව මම දේශපාලනයට කඩියන්නේ මගේ ප්‍රතිපත්තිය. මම රජී සේවකෙක්න ම යුදාමුදාව රණවිරුවේ මට පඩියක් කම්මෙනවා. ඇයි මම මොකට දේතකට දේශපාලනය පස්සයන් දේශපාලන කුණ්ඩුවලට අහුවෙන්නේ ඇය අහුවෙන් අවස්ථාවයක් නෑ මේක. මට පඩිය හම්මෙනවා. මගේ ගෑනුයි දරුවෝ එක්ක ගෙදරට වෙලා කාලබිලා ඉන්නයි තියෙන්නේ. ළමයි ටික ඉස්කෝලේ යවාගෙන තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නයි තියෙන්නේ. අය දේශපාලනය පස්සේ කියලා මට රස්සා ගන්න නෙමෙයි අපෝ මට රස්සා දෙන්නෙත් නෑනේ කොහොමද? ඈ මගේ ළමයි හරියට මං ඉගැන්නුවා නම් හොඳ අධ්‍යාපනයක් දුන්නා නම් ළමයි ඉඳි හොඳ ඉහළ තැනක. එදාට මට බය නැතුව කියන්න පුළුවන් මම කකුලක් නැතුව හරි මට හම්බෙච්ච පඩිය මගේ ළමයිට උගන්වලා අද ළමයි ඉහළ තැනක ඉන්නවා. එහෙනම් ඒකට කතා කරන්න මම බය නැහැ. අද ලංකාවේ මම දකින විදිහට මියගේ හා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ ගොඩක් අය ඉන්නවා අන්තිම මට්ටමට ඇවිල්ලා. මම දන්න විදිහට කුරුණෑගල මගේ දිස්ත්‍රික්කේ කුරුණෑගල කුරුණෑගල දිස්ත්‍රික්කේ ඉන්නවා නිකවැර්තිය ප්‍රදේශයේ පුද්ගලෙක් අපේ රණවිරුවෙක්. එතුමාගේ දුව දැන් උසස් අධ්‍යාපනයට ඉගෙන ගන්නවා. නමුත් එතුමට දැන් 55 සම්පූර්ණ වෙලා. දැන් එතුමා මොකද්ද මෙතනදි ගන්න ක්‍රියාමාර්ගය? ඇත්තටම එතුමට කරන්න දෙයක් නැහැ. අම්මයි තාත්තයි දෙන්න වයසයි. එතකොට අර ළමයාගේ සම්පූර්ණ අධ්‍යාපනය කඩා කප්පල් වෙනවා. යම් කිසි හේකින් රජෙන් දෙයක් දෙන්න එනවනම් ඔය රණවිරු පවුලක් ඕකට දෙන්න බෑ. රජ සේවකයෝ රණවිරු පවුලක් දෙන්න බෑ. එහෙම එහෙම අසාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා. තියෙනවා. ඕන තරම් වෙලා තියෙනවා. හේතුව මම මේ කතාව කියන්නේ අපේ රණවිරුවන්ට මේ දේ උනේ යම් කිසි තැනකදී මොකක් හරි ලංකාවේ දුන්න කිව්වොත් දැන් ඔය ඩොනේෂන් එකක් හෝ ලංකාවේ කාට සිස්සත්වයක් දුන්නත් ඒක බලනවා. මොකද්ද මෙයාගේ තියෙන වාතාවරණය භූමිකාව ආර්ථික හයිය. නමුත් මට ප්‍රශ්නයකුත් අහන්න තියෙනවා. නමුත් අපේ කැමැති තව ඇමතුමට යන්න තලව කැලේට යනවා දයාරාවනගොඩ මහත්තයා ඔබයි අපිට සම්බන්ධ වෙන අයබන්. ඇත්තටම මේ පස්සේ අපි වැඩි අද දැක්කලා පස්සේ ගැට විතර නෙමෙයි මේක අපි බලන්න ඕනි එදා මේ රණවිරුව මේ විදිහට පස්සේ ආබාධ අපිට පස් වෙනකොට ඒ අයට අපි ජීවිත කාලයකට රැක බලා ගන්නවා කියන එක. ඊළඟ කාරණේ දැන් මේ කාලේ ගෙනාපු අනපනක් ඔස්සේ තමයි තම කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ක්‍රියාත්මක වෙන කටයුතු වලදී යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අපි උද්ඝෝෂණය කිරීම හරි. නමුත් උද්ඝෝෂණය කරනකොට වඩා මම හිතනවා ප්‍රසන්න මාත්‍යාට කියන ඔබගේ යුතුකම තියෙනවා මේ කරන්න ක්‍රියාමාර්ගය යන්නේ ඉස්සෙල්ලා මේ වගේ අඩුපාඩු තියෙනවා ඒවා වාක්‍ය තැන් වලට පෙන්වා දෙන්න ඕනේ. එතකොට රණවිරුවගේ දැන් ඔක්කොම ආකාරයට මේ රණවිරුව උතරත් පහන් සත්තිකට පත් වෙන්නේ නැහැ. මේක මම බලනකොට තමයි මම දැක්කේ මුළු ලෝකෙම මේ රණවිරුව පහරේ උද්ඝෝෂණය කරනවා. ඒ තත්ත්වෙ මේ පස්සේ මොකක්වත් හිතන්නේ නෑ. මේක දැන් මේක ඇවිල්ලා දැන් මේ මිනිස්සු මේ ගොඩක් වෙලාවට මේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා මේක හිටපු රජයේ ආරක්ෂක ලේකම්වරයාගේ මිනිස්සු තමයි මේ රණවිරුව කියන්නේ කියලා. නැහැ මෙන්න මේ වැරදි මතය අරසියෙන් අයින් කරන්න රණවිරුව ගැන. මම අදත් ගියා එතන ඒ ස්ථානයට මාත්කින් බලාගෙන ගිය දුකක් ඇති වෙනවා මේ රටේ මිනිස්සු නේද කියලා. හැබැයි ඔවුන් සන්තෝෂ වෙන කොටසකුත් ඉන්නවා. සන්තෝෂ වෙන කොටස තමයි මේ රටට මේ මේ යුද්ධය අවසන් කරා කියන දැනට මේ රට ගෙනල්පු කියන වලට අකමැති කොටසක් ඉන්නවා. 140ක් ඉන්නවා අකමැති කොටස. හරි මම මේ වගේම ඔබතුමන්ගේ අවධානය යොමු කරනවා පබ්ජි දාපල මාමලේ කෝපි මල් ව්‍යාපාරයේ දැන් පටන් ගෙන. රණවිරුව කියන්නේ හිටපු විශ්වාමි අයවලුන් ඒ ටී-ෂර්ට් එකක් අඳලා ලස්සනට ගිහිල්ලා ඔවුන්ගේ ආධාරය එකතු කරන යනකොට එක සමහර ස්ථානවලට කියන අනේ අපි අමීකට දෙන්නේ නැහැ. පස්සේ ඒ රණවිරුවෙක් කිව්වා නෑ අපි හමුදා විදිහේ අපි ත්‍රිවිධ හමුදාවෙම මේ මේ විශ්‍රාමික සංගමයේ කියලා. ඒ මොකකටවත් දෙන්නේ නැහැ කියලා. මෙන්න මේ වගේ කොටසක් ඉන්නවා. මේ ව්‍යාපාරිකයෝ. ඉතින් ඒක නිසා මම කියනවා ප්‍රසන්න මහත්තයලා තේම දැන් ඔබලා දකින්ද ඉබිවි. අඛණ්ඩතාවය දකින්න. කොහොමද මේ ඔය ආබාධිත රණවිරුවාගේ තව ඉදිරියේදී මේ අතක් දෙන්න පුළුවන් මේ මේ සංකූලතා මොනවද? ඉතින් කකුල නැති කෙනෙක්, අත නැති කෙනෙක්, ඇහ නැති කෙනෙක්. එතකොට ඔහුගේ දරුවෙක් හෝ දෙන්නෙක් හෝ ඉන්නවා නම් ඒ අය කොහොමද අපි
ඔවුන්ගේ ඉදිරියට ගෙනියන්නේ. ඒකත් බැරි තියෙන මේ නීතිමය රාමුව ඇතුළත කට්ටිය ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද? මේක මේ කියන කටයුතු හොයා බැලුවොත් මං කිතුනා රාමුව පාරට බඳින්නේ නැහැ. ඔවුන් තාමත් මේ අනුකූලයි. යුද හමුදාවේ හරි ටීවී හමුදාවේ හරි කොහේ හරි කමක් නැහැ. ඒ තියෙන විනය ඔවුන්ගේ තියෙනවා. මම දැක්ක පොලිසියේ යම් කිසි නිලධාරියෙකුට සර් අපි මේ කපුල ගියේ පොල් කටරන් ගිහිල්ලා පොල් කටරන් ගිහිල්ලා නෙවෙයි කියනවා. ඒකත් තේරුම් ගන්න බැරි කොටසක් ඉන්නවා. කරුණා කරලා මං කිව්වා මේ අපි කියන්නේ නීති ක්‍රමේ එහෙම නැත්නම් ඔවුන් මිනිස් කියන අනපනස්තර යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඔහු නීතිඥයෙ ප්‍රසන්න කියන්නේ. ඉතින් ප්‍රසන්න මහත්තයාට බලකම තියෙනවනේ මේ කට්ටිය කතා බහ කරලා මේ වගේ අඩුපාඩු තියෙන අපි මේක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මෙන්න මේක අපි වැරද්ද නිවැරදි කරමු කියන එක. බොහෝ වෙලාවට ඔබෙත් මගෙත් හිත නවතිනවා සමහර තැන්වල. සමහර තැන්වල අපි හිර වෙනවා. ඇයි? අපි හැමෝම හුස්ම ගන්නේ, අපි හැමෝම ජීවත් වෙන්නේ, නිදහසේ ජීවත් වෙන්නේ මේ රණවිරුව හින්දා කියලා අපිට අමතක වෙලා තියෙනවා. හැබැයි මේ අමතක වීම අපි දන්නේ රෝගයක්ද කියලා ඉතාම කෙටි කාලයකින් අපි බොහෝ දේවල් අමතක කරනවා. මේ නිසාම අපි ගැටලු ගොඩකට මැදිහත් වෙලා ඉන්නවා කියලා අපිට හිතෙනවා. අපි කැමති තවත් ඇමතුමකට යන්න. අයිබන් ඔබට ජයසිරි මහත්මයා හොරණේ. අයිබන් මට මේ බොහොම හොඳ සාලින මාතෘකාව. මම ඊයේ සිටිය පෙරේදා සිටිය උතන රණවිරුවන්ගේ උද්ඝෝෂණ. ඔව්. තමයි ස්ථානෙ හිට. ඔබතුම කතා කරන්න සම්බන්ධලා ඉන්නේ. ඇහෙනවා. මේ කියන තියෙන දැන් මේ රණවිරුවෝ කියනවා දේශප්‍රේමීන් කියනවා. අපේ ඉතිහාසයේ ඉතිහාස ආසියේ වෙන සීවසේ අපි ඉගෙනගෙන තියෙනවා වාගෝල යුද්ධේ. හිටපු රටේ මිනිස්සු රණවිරුව නෙමෙයි, හමුදාවේ හිටපු අය නෙමෙයි, සාමාන්‍ය සිවිල් පුරවැසියෝ මරාගෙන මැරිලා තියෙනවා රට ජාතිය වෙනුවෙන්. ඊළඟට යුද්ධයක් ආවා අපේ රටේ තරුණ කොල්ලෝ රස්සාවල් නැතිකමට යුද හමුදාවට බැඳුනා, සිවිල් හමුදාවට බැඳුනා වෙන කරට දේවල් නැති නිසා. හැබැයි ඒගොල්ලෝ කාලයක් ගෑවෑමෙන් ස්වයංක්‍රීයවම දේශ ප්‍රේමීත්වයට ආවා. අපි දැක්ක හතලක ගාමිණී වගේ විරෝධාර රණවිරුව රණවිරුවෝ ඒගොල්ලෝ කරපු හපංකම් අපි දැක්ක. ඒ වගේම ඔය දැන් ඔතන ඉන්න පුද්ගලයෝ අඩු වැඩි වශයෙන් අනිත් හැමෝටම අපි ඉස්සරහම ආචාර කරන්න ඕන. මොකද ඇත්තටම මේගොල්ලන් අහිංසක මම දැකලා තියෙන බොඩි එක තියන්න බැරි රණවිරුවෝ හිටියා යුද්ධෙට ගිහිල්ලා. කටු මැටි ගෙවල් වල ගියත් දොරක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ යුද්ධයේ දිනලා ආවේ. අපි දැක්ක පෞගිය කාලේ දැක්ක අපි අහලා තියෙන ඉස්සරහට ගියොත් ජොනි පස්සට ආවොත් පොනි ඒ බලපෑම් වලින් ආබාධිත වෙච්ච අයත් ඉන්නවා. රට ජාතිය වෙනුවෙන් නෙමෙයි කරන්න දෙයක් නැහැ. දැන් යුද්ධෙට බැදිලා ඉවරයි, හමුදාවට ඇවිල්ලා ඉවරයි, දැන් ඉතින් යන්නම වෙනවා කියලා එහෙම ගිය පිටසුකුත් ඉන්නවා. අපි මේ යථාර්ථයට මුහුණ දෙන්න එපා. ඇත්ත. අපි දැන් ඔතන කිව්වා, ඔතන මහත්තයා කිව්වා, මුදල් ඇමතිතුමා මෙන්න මෙහෙම කිව්වා, දැනට ඉන රණවිරුවන් ආබාධිත අයට ගෙවන්නක් කියලා. දැන් ඉන්න මුදල් ඇමතිතුමාගෙන් ගෝලීයකරණයට ලක් වෙච්ච මුදල් ලිබරල් වාදියාගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඔහු තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ රණවිරුවන්ව හෑල්ලු කරන පුද්ගලයා ප්‍රසිද්ධියේ. ඔහුගේ බලය අපි ලෙස භාවිතයට අරගෙන ඊළඟට ගෝඨාභය මහත්තයා ගැන සමහරු කිව්වා. අපි දැක්ක ගෝඨාභය මහත්තයාලා කොළඹ තනකොළ කපන්න කාණු සුද්ධ කරන්න රණවිරුවන්ව දැම්මා, බාල්දු කරලා දැම්මා. ඔය ඇටමස් මිදුළු ලේ දාඩිය මේ භූමියට දායාද කරපු මිනිස්සුන්ගේ මලමිනි බෙදා ගන්න බැරුව සරත් පොන්සේකා, ගෝඨාභය, මහින්ද මේගොල්ල පොරකෑවත් අපි දැක්කා 2010. ඒ නිසා මේගොල්ල කවුරුත් මේ මොකද ඕකේ හොඳ ගෞරවයේ තියෙන ජයර් ජයවර්ධනටයි හැමිල්ටන් වනසිංහටයි විතරයි. යුද්ධයේ තියෙන කාලේ තමන්ගේ දරුවෝ දෙන්න හමුදාවට යමු. මහින්ද මහත්තයා පුතාව යැව්වේ යුද්ධෙන් පස්සේනේ. ඉතින් එවැනි පූර්වාදර්ශ අපිට ඕන තරම් තියෙනවා. ඒ කොයි ඇති වෙත අපි මහපාරේ බස්වල යන මිනිස්සු අපි ඔය චෙක් පොයින්ට් තියෙන දකිනකොට අපේ ඇඟේ ලේ කෝප වෙනවා. එහෙම යුගයක ඔය බෝගා ළඟින් යන්න බෑ, කොයි වෙලේ කුකුරයිද කියලා දන්නේ නැහැ. ඒ ඔක්කොම ඉවර කරේ මේ මිනිස්සු, මේ එඩිතර වීර මිනිස්සු.
මේ මිනිස්සුන්ට මේ දීමනාව දෙනවා කියලා කියන්නේ අපි ගවට දැක්ක පහුගිය කාලේ ඇමතිවරු කෝටි 19ක් දීලා ගෙවල් අරගෙන තියෙනවා අම්මයිදුව. ඔබතුමා කියන්නේ යුක්ති සහගතයි සාධාරණයි කියන කාරණේ ඔබතුමා කියනවා. මම කියන්නේ මේක දෙන්න ඕනේ මේ මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම වාද විවාද සචක්‍රණයක වැඩක් නැහැ. මේ මිනිස්සුන්ට මේක දීලා දානවා. මොකද ඊට වඩා ලොකු විනාශයක් පාර්ලිමේන්තුවෙන් කරනවා අපිට. බොහොම පැහැදිලි. ඔබ සෝතිය ඔබතුමාගේ අදහස පැහැදිලි. 0662283689 අපි ඔබට ආරාධනා කරනවා රණවිරු අරගලය සම්බන්ධවයි අපි කතා බහ කරමින් ඉන්නේ අද නින්නන්ද සජීවි සංවාදය තුළ. අපි කැමති තවත් කෙටි විරාමයකට යන්න රැඳී සිටින්න අප සමග. එනවා රණවිරු අරගලය පිළිබඳවයි අද නින්නන්ද කතාබහ. ඔබ නැවතත් සජීවි සංවාදයේ සමග එක්වෙනවා අපි සමග. අපි අවස්ථාව ලබා දෙලා තිනවා ඔබට 0662283689 ඔබේ අදහස ඉතාම කෙටියෙන් අපට ඉදිරිපත් කරන්න. ඔබේ ප්‍රශ්නය ඉතාම කෙටියෙන් අපට යොමු කරන්න කියන බොහොම කාරුණික ආරාධනයක් ඔබට අපි කරන්න කැමතියි. අපි නැවත සංවාදයේ රුවන් සම්පත්ජය විරු මහත්මයා ළඟට යනවා. දැන් ඔබතුමන් කලින් කතා කරමින් හිටිය කොටසකට අවස්ථාව දීලා මම එන්නම් සංවාදයට නැවත. දැන් මේ රණවිරුවන් වෙනුවෙන් මේ මොහොතේ රජයේ විසින් කරනු ලබන බොහෝ ව්‍යාපෘති වලින් පවා ඔබතුමාලා බැහැර වෙලා තියෙනවා සහ බැහැර කරමින් ඉන්නවා කියලා දෙනවා යම් ප්‍රවණ. හැබැයි මේ පාසල් වල දරුවන් ඇතුළත් කර ගැනීම සහ වෙනත් වරප්‍රසාද වලදී රෝහල් වලදී ආහාර මෙහි පහසුකම් ඔබතුමාලා ලැබෙන්නේ නැද්ද? ඇත්තටම කියනවා නම් ඒක රජේ, ඒ කියන්නේ දැන් අපේ සිංහල කත් මේක කියන්න ඕන කතාවක්. මේ ප්‍රසිද්ධියම සිංහල ජාතියට ඉක්මනට දෙයක් අමතක වෙනවා. හේතුව මොකද? ආබාධිතෙක් දැන් ගිහිල්ලා බස් එකකට ගොඩ වුණොත් එයාට ඇත්තටම ආසනයක් දෙන්නේ නැහැ. මූණ දිහා බලන් ඉන්නවා. මේ කවුද කියලා අඳුරන්නේ නැහැ. හේතුව යුද්ධ ඉවර කරපු රණවිරුවෙක්ව අඳුරන්නේ නැහැ. හැඳුනුම්පත පෙන්නුවත් පංගුවක් රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු බලාගෙන ඉන්නවා. තව ටිකක් දුර ගිහිල්ලා සීට් එකක් අරන් දෙන්නම් කියලා. ඇත්තටම රණවිරුව ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඒ වෙලාවට ඒ කියන්නේ අර දාතිබ්බ සමාජ පිළිගැනීම දැන් සමාජයෙන් අයින් වෙලා තියෙනවා කියලා ඔබතුමා කියන්නේ. ඇත්තටම නැහැ. ඒක මම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මට. හේතුව මම දැන් බස් එකකට නැග්ගොත් මට සීට් එකක් දෙන්නේ නැහැ. ලංකාවේ කොයිකත් මට වෙලා තියෙනවා. මම බය නැතුව කියන මට වෙලා. ඔබතුමා කියන හේතුව මොකක්ද ඒකට? හේතුව ලංකාව තුල කිසිම රණවිරුවන් නෙමෙයි ලංකාවේ තියෙන හැම දෙයක් ගැනම දීර්ඝම දැක්මක් නැහැ. මේ දේ හරියට අපි කරන්න ඕනේ. මෙයාට පිළිගැනීමක් තියෙනවා. කොටින්ම කිව්වොත් අද කාලේ තමන් හදපු අම්මයි තාත්තයි අමතක වෙන ඇත්ත ඉන්නවනේ. ඈ අම්මා මතකනේ තාත්තා මතකනේ. ඒ වගේ මේකෙත් තියෙන්නේ මතක නැතිකම මේ. ඇත්ත කතාව. දැන් මේ අද හම්බෙලා කතා කරලා බහුව දවුදේට කියන මම දැකලත් නැහැ මම අඳුරන්නෙත් නැහැ කියලා. ඒ වගේ වාතාවරණයක් තියෙන්නේ භූමිකාවක් තියෙන්නේ ලංකාව තුළ. ඒ හින්දා මම කියන්නේ රණවිරුවන් හට ලැබෙන දින ඉස්කෝල ඒ චෝදනාව ඔබ කරන්නේ සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට. ඔව් ඒ චෝදනාව විල කරන්නේ සිවිල් පුරවැසියන්ට. අනිත් නෑ රජේ වැරද්දක් තියෙනවා. ඒ තමයි සිවිල් පුරවැසියාගේ මනෝභාවයන් සකස් කරන්නේ කවුද? රජේ වැරද්ද. ඒ වහසුරන්නේ කවුද? රජේ වැරද්දක් තියෙනවා. රජේ දැනගන්න ඕනේ බස් එකක නම් මං දන්න විදිහට පළස් ස්වභාවයෙන් ආසන වෙන් කරනවා. වෙන් කරපුවාම ඒ ආසනේ ගාවින් බෝඩ් එකක් ගන්නවා. මෙයා ආබාධිත රණවිරුවෙක්. මෙයා ගැබ් ගත්ත කාන්තාවක් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා ගහලා තිනවා. අද මම දන්න විදිහට ගොඩාක් බස්වල නැහැ. කෝච්චි එක මම දැන් උනත් පෙන්වන්න පුළුවන්. කෝච්චි එක තාම ගහලා නැහැ ඒක. සමස්තය හරේ ගත්තාම රණවිරුවාට රට බේරගත්තු ඒ පුරවැසියාට ලැබෙන්න ඕන සමාජ අභිමානය ගෞරවය මේ වෙනුවට සමාජයෙන් ඉවත් කර දමන්න අතුගා දමන්න කටයුතු කරලා තිබෙනවා කියලා බොහොම පැහැදිලි ඒක ජනතාවගෙන් බැහැර වෙමින් තිබෙනවා. මේ ජනතාවගේ මනෝභාවයන් හදන මාධ්‍ය වලින් අධ්‍යාපනයෙන් මේක බැහැර කරලා තිබෙනවා කියලා ඔබතුමාලා කියනවා. ඔව්. ඒත් ඒකම අපි කැමති එමුතුමට යන්නට අවස්ථාව දෙන්න. අපි කැමති අශෝක මහත්මයා අපිට කතා කරන්න අයබෝන් ඔබට. අයබෝන් ගමගේ මහත්තයා. ඔව්. අයබෝන් අයබෝන් එක්කම එමුතුවරේක පත්‍රයක දාලා තිබ්බා
පැවදිච්ච මන්ත්‍රීවරුන්ද පලාත්තමා මන්ත්‍රීවරුන්ද මේ වාහන පාමික් දෙන්න කියලා. මේකද යහමාලනේ මේ ආණ්ඩුව කරන තරම් මේ මුදල් නාස්තිය මේ රණවිරුවන් වෙනුවෙන් පොඩි කොටසක් අපරාධ කරන්නේ මේවා මිහිපිට පටිසන් දෙනවා. හැබැයි හෙට අනිද්දා මේවාට විසඳුම් ලැබෙයි ඒගොල්ලන්ට. හරි, එනිසා අපි කනගාටු වෙනවා මේ කොටුවේ දුම්රිය ඉස්සරහා ඉන්න රණවිරුවන්ට. මේක අපි දෙන්න කියන අපි පුළුවන් සහයෝගයක් දෙනවා. කතාවෙන් හරි අපි වචනෙන් හරි සහයෝගයක් දෙනවා මේගොල්ලන්ට මේ පඩිය ගෙවන්න කියලා. ඒ වගේම මම කෙටියෙන් කියනවා ගමුණි මහත්තයා, මම කතා කරන දේ අර ඩේට් එකක ඉස්සරහ ගහක් තිබ්බා කිව්වේ. ඔබතුමාට මට කතා කරන්න ඕනේ, ඔබතුමාට මට කතා කරන්න කොයි වෙලාවද කියන්න පුළුවන් කියන එක ප්‍රශ්න ගොඩක් අපේ පැටලෙන රට ඇතුලේ අපේ විසඳ ගමු කතා බහ කරමු ජනතාවට. ඔබ අපිත් එක්ක ඉන්න, අපිත් එක්ක හිටගන්න, ඔබත් මමත් එකතු වෙලා අපි මව්බිම වෙනුවෙන් හිටගමු බොහොම එඩිතරව නිර්භීතව. එයයි අපේ අනාගත දේශපාලනය. අපි කැමති රුවන් සම්පත් මහත්මයා ඔබ ළඟට එන්න. දැන් මේ කතාව පැත්තකින් තියමුකෝ, පැත්තකින් තියනවා කියලා මේ සංවාදයෙන් පොඩ්ඩක් ඈතට ගියොත්, දැන් රණවිරුවෝ උද්ඝෝෂණය කරනවා තමන්ගේ වැටුප නැමැති තත්ත්වයට, වැටුප නැමැති නැත්නම් මේ ආර්ථිකය නැමැති කාරණයේදී වැටුප තමන් පූර්ණය කරගන්න ඕනේ, විශ්‍රාම වැටුප පූර්ණය කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි තමන් මේ අර්ගලය දියත් කරන්න කියලා ප්‍රධාන මතයක් තියෙනවා. මේ ඒකෙන් තමයි මේක වැහිලා තියෙන්නේ. හැබැයි අපි කැමතියි දැන් ඔබතුමාගේ මුල් වටේදී සාකච්ඡාවේදී අවස්ථාව දුන්න වෙලාව ඔබතුමා කිව්ව නැහැ මේක මේ හුදු වෘත්තිමය අර්ගලයක් නෙවෙයි, ඊට එහා ගිය රටේ තියෙන ජාතික ආරක්ෂාව රණවිරු දඩයම කියන වචනයක් පාවිච්චි කරා. මේවා සමග මේ අර්ගලය බැඳිලා තියෙනවා කියලා මොකද්ද කැමති ඒ වපසරි අපි කතා කරන්න. ඔව්, ඇත්තටම දැන් මේකේ පේන්නේ ඇත්තටම මේ 55න් පසු තමන්ට ලැබෙනවා එකක් විතරයි. ඔව්. හැබැයි මේ தත්ත්වෙට ගේන්න රණවිරුවව දැඩි පීඩනයකට ලක් කරලා තියෙනවා. දැන් පීඩනය පුපුරලානේ මේ එළියට එන්නේ. සමාවෙන්න ඔබතුමා, ඒ පීඩනයේදී මේ පීඩාවට පත් කරන්න හැටි හඳුනන යහපාල නාඩු අනිවාර්යයෙන්ම. ඔව්, මොකද පීඩනය? උදාහරණයක් කිව්වොත් මං කියන එක්නැලිකොඩ, දැන් කියනවා එක්නැලිකොඩ නඩුව, ඊට පස්සේ තියෙනවා කීත් නොයා සහ උපාලි තෙන්නකෝන් කියලා මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට පැහැරගෙන පහර දුන්නා කියලා නඩු දෙකක්. ඊළඟට ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව. ඊළඟට දැන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙනවා නාවික හමුදාව තරුණයන් පැහැරගත්තා කියලා නඩුව. ඔය නඩු ටික එකතු කරගෙන මේ වන විට යුද හමුදාවේ බුද්ධ නිලධාරීන් 42ක් 43කට ආසන ප්‍රමාණයක් අත්තරමුණාන් තියෙනවා. ඊට අමතරව නාවික හමුදාවේ බුද්ධ නිලධාරීන් තරම් තියෙනවා. මේ ඔක්කොම ඔබ ගමගේ මහත්මයාට මම කියන්න, යුද්ධයේ ඒ කියන්නේ මානුෂ්‍ය මෙහෙමේ උච්චම අවස්ථාවේදී ඒ වෙනකොට අන්තිම අවුරුදු 2-3 වෙනකොට ලංකාවේ බුද්ධ්‍යාංශය අංක 1 උනේ යුද හමුදා බුද්ධ්‍යාංශය. අංක 2 නාවික හමුදා බුද්ධ්‍යාංශය. අංක 3 තමයි ඔය පොලිසියේ ඔය දැන් කියන බුද්ධ්‍යාංශය. හැබැයි සහරාන්ලා මේ රටේ පාස්කිරිදා හෝටල් 3කටයි පල්ලි මේ දේවස්ථාන 3කට පහර දෙනකොට යුද හමුදාපති හිටපු යුද හමුදාපති මහේස්ත්‍රාණන් මහත්තයා මොකද කිව්වේ? පසුව මාධ්‍යවේදීන් ඇහුවාම ඔව් ඇහුවා, ඔබට මේ තොරතුරු ආවද? නෑ, මට කිසිම තොරතුරක් ආවේ නෑ. 3500ක් බුද්ධ නිලධාරීන් ඉන්න ඒකක රාශියක් 4-5ක් ඉන්න යුද හමුදාවේ යුද හමුදාපතිතුමා කියනවා මට කිසිම තොරතුරක් ආවේ නෑ. ඒකේ මොකද්ද කියවෙන්නේ? ඒකේ කියවෙන්නේ බුද්ධි නිලධාරීන්ව අත්තඩංගුට අරගෙන ඒගොල්ලන්ගේ සීලු දිනාගම ඇඟිලි සලකුණු අරගෙන ඒගොල්ලන්ගේ ගිරිතලේ කඳවුර සීල් කරලා ඒගොල්ලන්ව රක්ෂිත බන්ධනාගාරගතවල අවුරුද්දකට වැඩි ඇතුළු තියාගෙන, ඒ විතරක් නෙමෙයි නාවික හමුදාපති හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් රවි විජේගුණරත්න මහත්තයාවත් අත්තඩංගුට පැන යන සැකකරුවෙකුට පැන යන උදව් කරයි කියලා යුද අපරාධ යටතේ. ඕ, එතකොට දැන් මේ විදියට නාවික හමුදාවේ යුද හමුදාවේ බුද්ධ්‍යංශය බෙලහීන කරලා 3 දෙනෙකුට මරණ දඬුවම දීලා තියෙනවා. මේජර් ඩික්සන් රාජමන්ත්‍රී කෝපල් ප්‍රියන්ත රාජකරුණා කියන්නේ මේ මානුෂ්‍ය මෙහෙමේ මුලතිව් භාරව හිටපු නිලධාරිය තමයි බුද්ධි නිලධාරිය මේජර් රාජමන්ත්‍රී. මරණ දඬුවම ලබා දෙනවා එම් ඉලංචේරීන් කියන ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරුතුමා 2018 ජූලි මාසේ 28 මගේ මතකෙනි වෙනවා. දැන් ඔවුන් දෙදෙනා ඉන්නේ මේ පල්ලිකැලේ බන්ධනාගාරේ. ඔබ දන්නවද ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කර අභියාචන අධිකරණය මේ රටේ
මාධිකරණයේ තීන්දුවට විරුද්ධව. අභියාචන නඩුව දැන් අවුරුද්දක් තිස්සේ පමා කරලා තිබෙනවා. හේතුව තමයි අර දෙමළ භාෂාවෙන් තිබෙන නඩු ගොනුව සිංහලට පරිවර්තනය කළ නැති නිසා. පිටු 50ක්වත් නැහැ මම හිතන නඩු ගොනුව. මේ නඩු ගොනුව සිංහල භාෂාවට පරිවර්තනය කළ නැති නිසා හැමදාම පරිවර්තන නැත පරිවර්තනේ නැත කිය කී නඩුව කල් දානවා. දැන් නඩුව අහන්නෙම නැතුව අවුරුද්දක් දැන් ඇතුළේ. මොකද්ද මේ? එතකොට කොයි රටේද බුද්ධි නිලධාරීන්ට මරණ දඬුවම් දෙන්නේ? බුද්ධි නිලධාරියා කියන්නේ ජාතික ආරක්ෂාවේ අවශ්‍ය කරන තොරතුරු සපයන තැනත්තා. එතකොට සත්සවාදී සැකකරුවෙක් 1998 අත්තරංගුට අරගෙන ඔහුගේ ප්‍රශ්න කරද්දී ඔහු අසනීප වුණාම රෝහල්ගත කරනවා. රෝහල්ට බාර දෙන්නේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී ප්‍රියන්ත රාජකරුණා. ඔහු නැස්සම් කරනවා මේ බාර දුන්නා කියලා. දැන් මරණීය චේතනාවක් තියෙනවද කෙනෙක්ට රෝහල්ට බාර දෙන්නේ? ඕන හැටි ඒ දවස්වල ඕන තරක මරලල වලන තිබ්බ මොහොතල දාන තිබ්බ ඕන දෙයක් කරන්න තිබ්බ. හැබැයි එහෙම කරේ නැහැ. එතකොට දැන් මහාධිකරණ මිනිසුරුතුමා ඒ තීන්දුව දෙන්නේ ඇයි? මේ රටේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයේදී ඒ ලෙස කරුණු ඉදිරිපත් කරන නිසානේ. මහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෝනේ රජය වෙනුවෙන් පෙනී සිටින්නේ. ඔව්. දැන් ඒගොල්ලෝ කොහෙවත්ම අඩු ගානේ පුංචි හරි සමාවද්ද දෙන්නේ නැතුනේ. දැන් මේ දෙදෙනා කටයුතු කළ තියෙන ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියලා. නැත්තම් ප්‍රශ්න කරන්න ඕනේ නැහනේ. දැන් කෙනෙක්ව මරලා දාන්න ප්‍රශ්න කරන්න ඕනේ නැහනේ. වෙඩි දීලා මරලා දැම්ම. දැන් තමන්ගේ බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් මරට මරණ දඬුවම් දීලා 45ක් විතර රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඒගොල්ලන්ගේ වැටුම් නතර කරලා අප ලැබුණෙන් පස්සේ ඒගොල්ලන්ගේ බුද්ධියංශෙන් ගලවලා එක එක තැන්වල ඉන්නේ. يعني 2015 ආණ්ඩුව එනවත් එක්කම ඕ ආපු ගමන් ජූලි මාසේ පටන් ගත්ත එක තාම මේ වෙනකොට දිගටම මේ දඩේම වෙනවා. එතකොට බුද්ධියංශ ශක්තිමත් කරන්ඩ ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ. බුද්ධියංශ ශක්තිමත් කරන්න විතරක් නෙමෙයි බුද්ධියංශ අඩපණ කරන්න තියෙන පුළුවන් ඔක්කොම කරා. ඔක්කොම කරා. උදාහරණයකට මේ ආයෙව අත්තරංගුට අරගෙන අහන්නේ මොනවද? ඔබ කර ක්‍රියාන්විත මොනවද? ඔබ කොහොමද කාමද මැරුවේ? එල්ටීටී සංවිධානය විනාශ කරේ කොහොමද? දැන් හොයන්නේ ත්‍රස්තවාදියා ගැන තොරතුරු නෙමෙයි. හමුදාව එල්ටීටී විනාශ කරේ කොහොමද කියලා. එහෙම කරලා ඒගොල්ලෝ අපරාධ කරනවා. ඔබ එක උදාහරණයක් මම කියන්නම්. TID ඒවත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ DIG නාලක සිල්වා. හරි. විසින් අත්තරංගුට කියන්නේ අත්තරංගුට ගන්නවා සුබ්‍රමණිය නගුල රාසා කියලා වවුනියාවේ අපිට බුද්ධි තොරතුරු දීපු දෙමළ තරුණිය. ඔහුගේ අයියව මරණ LTT එකකින් මේ තොරතුරු දැනගෙන. ඔහුට සිද්ධ වෙනව හමුදාවත් එක්ක හමුදාවේ රැකවරණය පතන්. අවසානයේ 2014 වෙනකොට ඔහු ඒ වෙනකොට මේ මානුෂීය මෙහෙමට අවශ්‍ය කරන ගොඩක් බුද්ධි තොරතුරු දීලා. 2014 දී ඔහුට ඉවෙන් වගේ දැනෙනවා බැරි වෙලාවත් ආණ්ඩුව පෙල්ලුණොත් මට මොකද වෙන්නේ කියලා. ඔහු අය දිනව මාව හමුදාවට බඳවා ගන්න කියලා. අවසානයේ ඔහු මුළුතිව් හමුදාවට බඳවගෙන මුළුතිව් කඳුරේ දැනුත් ඔහු සේවය කරනවා. එතකොට එහෙම සේවය කරන ඉන්න අතරවාරේ ඔවුන්ට බුද්ධි තොරතුරු දීපු එක ඔත්තු කරුවෙක් එංගලන්තේ යනවා. එංගලන්තේ ගියාම මේ ඔහු කියනවා මේ මචං මට එවපන් LTT කැප් තොප්පිය. මොකටද? එංගලන්තේ දැන් දෙමළ ජනතාවගෙන් බදු එකතු කරනවා. එමන්ත කප්පන් එකතු කරනවා LTT එක. දැන් අපි හිතමු පවුම් 200ක් පවුම් 500ක් මාසෙට එකතු කරනවා කියලා. LTT සංවිධානය හිටියා කියලා ලාංඡනයක් පෙන්වුවොත් එමේ එක පවුම් 250ට අඩු වෙන භාගය. දැන් බුද්ධි නිලධාරීන් ගාව තියෙනවනේ හැම ඇඳුමක්ම. ඒ නිසාගෙන මට කූරිය කරලා LTT තොප්පිය. මෙයා ඉතින් අනිත් ආහාරත් එක්ක LTT තොප්පියක් ගවනවා. ඒක නාරායම්පිටියේදී අහුවෙනවා. අර කූරිය සර්විස් එකේ ස්කෑන් කරාම අවසානයේ මොහු අත්තනුල් ගන්නවා. අවුරුද්දයි මාස 8ක් තියාගන්නවා ආරක්ෂිත බඳනාගාරේ. මම තමයි ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා අංකට අරුණි ආටිකල් මහේස්සතුමී ඉස්සරහා කතා කරලා ඔප්පු කරලා පෙන්නනවා. දෙයියනේ මේ LTT එක ප්‍රවර්ධනය කරන්න නෙවෙයි මේ LTT එක කප්පන් දෙන එකකින් භාගයකට අඩු කරන්න. LTT ශක්තිමත් කිරීම අඩු කරන්නටයි කැප්තොප්පියවල තියෙන්නේ. කැප්තොප්පියවල තියෙන්නේ බුද්ධිආශ්‍රය නිලධාරී. එයා ගාව තියෙනවනේ. දැන් කැප්තොප්පියවම නිසා මෙයා LTT ශක්තිමත් කරන්න කියලා තස්සවාදී වැලකීම් පරිදි අරතේ අවුරුද්දයි මාස 8ක් තියාගන්න. නිකන් හිතන්නකො. නාලක සිල්වල ගහලා එල්ලල ගහලා අහලා තින්නේ කැප්තොප්පිය ගැන නෙමෙයි. හමුදාවත් එක්ක කරපු ක්‍රියාන්විත. කොහොමද මේ තස්සවාදී නිමා කරේ? දැන් මේගොල්ලෝ දැන් කරන්නේ අර බුද්ධි නිලධාරියා රණවිරුවා යුද අපරාධකාරයෝ කරන්න සාක්ෂි හොයන. දැන් ඔබතුමාට කලුණු තැමතුමකදී කතා කරා. දැන් මේවා පිළිවෙලට ඇයි කියන්නේ? ලේඛන ගත කරලා ඇයි මේවා පිළිබඳව ආණ්ඩුවත් එක්ක විරුද්ධ සාකච්ඡාවකට යන්නේ නැති කියලා කාරණා. ඔව් පළවෙනියේ තමයි දඩයම්. සමාව වෙන්න මට ඇමතුමට යන්න අවස්ථාව දෙන්න. ආයිබොන් කෙනෙක් ඉන්නවා. නිහල් ශාන්ත මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ. ආයිබොන්. ආයිබොන් ගමගේ මහත්මයා. ඔව් ආයිබොන්. අපේ රුවන් සම්පත් මහත්මයාගෙන් දැන් කියවුණා මේ රණවිරුවෝ ලොකු පීඩනයක ඉන්නවා කියලා. ඇත්තටම
මහත්මයා රණවිරෝණයේ සමස්තය පැසේ මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම මහා පීඩනයක තමයි ඉන්නේ මේ පහුගිය කාලය තුල ඉඳලා. ඊළඟට මම දකින්නේ මේ රණවිරෝ මෙච්චරම මේ අපහසුතාවයට පත්වන මේ පහුගිය අවුරුදු 4 කාලය තුල තමයි මේ අපි දකින්නේ ගොඩක් වෙලාවට රණවිරෝ අපහසුතාවයට පත්වන්නේ. මම දකින්නේ මේ ඇත්තම මේ ප්‍රභාකරන් දැනටත් මේ හිටියානම් හොඳයි කියලා මම හිතනවා. මොකද මීටදා ගෞරවය මේ රණවිරෝට ලැබෙනවා. මේ ප්‍රභාකරන් විනාශ කරලා SDT එක විනාශ කරලා රටට සාමය උදා කරපු එක තමයි රණවිරෝ මෙච්චර අපහසුතාවයට පත්වන්නේ හේතුව. ජිනීවා මානව හිමිකම් දක්වා ගිහිල්ලා රණවිරෝ යුද අපරාධකාරයෙක් හැටියට පත් කරන්න තරම් මේ ආණ්ඩුව පියවර ගත්තේ මේ යුද්ධය ඉවර කරපු නිසා. යුද්ධය තිබුණා නම් මේ කතා කරන්න යන්නේ මේ ආණ්ඩුව කවුරුවක්ද? ඊළඟට දැන් පසුගිය අප්‍රේල් 21 වෙනිදා සිද්ධිය බැලුවාම මේ බෝම්බ සහරාන්ලයේ සිද්ධියේදී රණවිරෝ අප්‍රමාණ සේවාවක් කළා. ඒක අපි දැක්කා ජනමාධ්‍ය වලින්. නමුත් ඒ රණවිරෝ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒ රණ මේ සහරාන්ලා පෝෂණය කරපු සියලු වරදාන වරප්‍රසාද දීපු ආණ්ඩුවේ බලවතුන් සියලු චෝදාවලින් නිදොස් කොට නිදහස් වුණා. අපේ රණවිරෝ තාමත් වැරදි. මෙන්න මේක තමයි මේ තිරසං ආණ්ඩුවේ දින මේ ක්‍රියාපටිපාටි කියන තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ප්‍රබල ආණ්ඩුව විචනයක් කොමනත් අපේ මේවාගේ සියලු තත්වයන් ජනතාව හැටියට ඔබට හිතන්න පුළුවන්. ඔබ මේ සම්බන්ධව මොකක්ද ඔබට තියෙන විවේචනය, ඔබට තියෙන ප්‍රශ්නය, ඔබට තියෙන අදහස් මොන වගේද කියලා අපිට කෙටියෙන් කියන්නත් අපි අවස්ථාව දීලා තිබෙනවා. මොකද ජනතාවට නියෝජනය කරන්න උන්ගේ හඬට ඉඩක් දෙන්න අපි දන්නවා බොහෝ මාධ්‍ය කැමති නැහැ. හැබැයි අපි කැමති අපි ජනතාවත් එක්ක ඔවුන්ගේ හද ගැස්ම අපි දන්න නිසා. රණවිරු අර්ගලේ, දැන් මෙහිදී දැන් ප්‍රශ්නයක් ඔබෙන් විමසුවා. අපේ නියමිතයි පූජ්‍ය අතුලී රතන ස්වාමීන් වහන්සේ තව සුළු මොහොතකින් අපි බලාගෙන ඉන්නවා වහන්සේව සම්බන්ධ කරගන්න. වහන්සේ අපිව නරඹනවාද කියලා අපි කල්ප හිතනවා. අපි කැමති වහන්සේ ළඟටත් එන්න. මේ ප්‍රශ්නේ දේශපාලන පිටපත සහ මේ ඇතුළාන්තය සහ අනාගත අර්ගලයේ දිශාවකට මගේද කියන කාරණේ දැනගන්න. එතෙක් අපි කැමති ඔබතුමාගෙන් ඇයි ආණ්ඩුවට මුහුණට මුහුණ සංවාදයක් එක්ක මේවා යෝජනා නොකරේ, ඉදිරිපත් නොකරේ මුළු සයක් ගත්තද? ඔව්, ඇත්තටම ගමගේ මහත්මයා මුලින්ම කියන්න ඕනේ දඩයම් කරුවා දඩේමට ලක් වෙන අහිංසක සතායක සාකච්ඡා කරන්නේ නැහැනේ. ඇත්තටම ආණ්ඩුව කියන්නේ දඩයම් කරුවා. අද ආණ්ඩුව රණවිරු දඩයමක නිරත වෙන්නේ. ඉතින් දඩයමේ ගොදුර සමග සාකච්ඡා කරනවද දඩයම් කිරීමට පෙර? නෑ. හැබැයි අපි මේ දඩේමට ලක්වෙවි. අපි අපේ මේ ආණ්ඩුව දඩයම් කරුවෙක් කිය මෙන්න දඩේමේ වපසරිය කියන එක පැහැදිලි කරන්න අපි අරගල කරලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් දැන් අර මුලින්ම අහපු මහත්මයා මගෙන් ඇහුවා ඇයි මේක ලිඛිතව කියන්නේ නැත්තේ කියලා. පළවෙනිද ඒක කිව්වොත් ලංකාවේ මුලින්ම මේක ලිඛිතව ඉදිරිපත් කරේ මම. මේ ප්‍රශ්නේ 55 ප්‍රශ්නේ. හරි, ජනාධිපතිව. ඒක ජනාධිපතිව පිළිගත්ත බවට මට ලිපි තියෙනවා. ඒ විතර නෙවෙයි මේ අවුරුද්දේ නිදහස් දිනේ පෙබ්‍රවාරි 4. එතුමාගේ කතාවේදී එතුමා කියනවානේ මේ 55 දී වැටු අහිමි වෙන, ඒ කියන්නේ භාගයක් අහිමි වෙන ආබාධිත රණවිරුවන්ට සහ දිවිපිදු රණවිරුවන්ගේ අපෙන්නන්ට දිවි අධිතෙක් එක දෙනවා කියලා. ඉතින් ආයිතින් ඒ කියන්නේ අපි දැනුවත් කරලා තියෙන හින්දානේ. දැනුවත් කරලා. එතකොට අනිත් එක තමයි කතාවෙන් එහෙම කරලා ක්‍රියාවෙන් ඔප්පු කරලා නැහැ ආණ්ඩුව. කරලා නැහැ. ඊළඟදී අනිත් එක තමයි මේ වෙනකොට මං කිව්වා මම මේ රටේ ජනතාවගේ බදමුදලින් ඉගෙන ගත්තේ. ඇයි ඒ? මම තුවාලුනේ 1995 ඔක්තෝබර් 1 දින 97 සැප්තැම්බර් 14 නීති විද්‍යාල විභාගයේ සමත් වෙලා 98 ජනවාරි ඉඳලා 2001 දෙසැම්බර් වෙනකන් අවුරුදු 4 මට වැටුප් සහිත නිවාඩු දුන්නා හමුදාව. වැටුප් සහිත නිවාඩු මට තියෙන්නේ නීති විද්‍යාල ඉගෙන ගන්නවා කඳුරට එනවා එච්චරයි. එතකොට අවසානයේදී මං දිවුරුම් දීලා හමුදාවේ මාපහු නීති අංශයේ සේවය කරා. මං 2007 දෙසැම්බර් ආරක්ෂක අමාත්‍යාංශයේ නීති නිලධාරී ලෙස සේවය කළා තමයි විශ්‍රාම ගත්තේ. එතකොට මම රජයේ බදුමුදලින් ජනතා බදුමුදලින් ඉගෙනගෙන නැවත වතාවක් මම විශේෂයෙන්ම මට උගන්වපු හමුදාව වෙනුවෙන් මම පෙනී හිටියා. එතකොට ඔබ දන්නවා මානෙල් මල් ව්‍යාපාරයේ ලොමිලේ රණවිරුවන්ට නීති ආධාර සපයපු නීතිඥ SL ගුණසේකර මහතා එතුමා අපාතරින් වියෝ වෙලා අපි එතුමා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා තමයි පටන් ගත්තේ නොමිලේ රණවිරුවන්ට නීති ආධාර සපයන්න. මම 2008 ජනවාරි සිට එතුමත් එක්ක සම්බන්ධ වෙලා ඒ නීති ආධාර සපයනවා. ඒකම මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව යටතේ රණවිරුව එක්නැලිගොඩ නඩුවෙන් පටන් අරගෙන කීත් නොයා උපාලි තෙන්නකෝන් ඒ වගේම කොටුව ඔය 11 දෙනෙක් පැහැර ගැනීමේ නඩුව මේ හැම නඩුවකදීම මට හැකි පමණින් ඒ නඩුවවලදී නොමිලේ පෙනී ඉඳලා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා අරගල කරලා උද්ඝෝෂණ කරලා
මේ ආණ්ඩුව බුද්ධි නිලධාරීන් දඩයම් කරනවා ඒ දඩයම් කිරීම තුළින් ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා කියන කාරණය මුළු රටටම කියන්නට මම අපමණ වෙහෙසක් අරගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ වින්දිතිය, ඒ කියන්නේ රක්ෂිත බන්ධනාගාරගත කර බුද්ධි නිලධාරීන්ගේ බිරිඳවරු සහෝදරවරු අරගෙන මාධ්‍ය සාකච්ඡා තියලා මම පෙන්වලා දෙන්න. උදාහරණයක් කිව්වොත්, ඉතාලි කෙටියෙන් කිව්වොත්, දැන් එක්නැලිගොඩ නඩුවේදී මට ওই කාරණේට යන්න කලින් මට අමතුමකට යන්න අවසර දෙන්න. අපි කැමති මේ මොහොතේ සමස්ත ලංකා ගුරු සහායක සංගමේ සභාපති පූජ්‍ය උදුලමඩ ගුණානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න අවසරය අපේ හැමදෙරුනේ. තෙරුවන් සරණයි මහත්මයා. ඔව්. මම විශේෂයෙන්ම උතුමාලගේ මේ වැඩසටහන බලන්න හිටියේ. එහේ. වැඩසටහන බලන්න හිටියා මේ ඇත්තටම අපි බොහොම හැඟීමෙන් මේ බලා ඉන්නේ මේ වැඩසටහන රන්ගිල දඹුලකින් කෙලිම විවෘතවම හැම කෙනෙකුටම කතා කරන්න අවස්ථාව තියෙනවා. සමහර මාධ්‍ය වල ගත්තම ගොඩාක් ලයින් එකට මම කට් කරනවා. නමුත් මේක සත්‍ය වශයෙන්ම හෙළිදරව් කිරීමක් තිබෙන අපිට කතා කරන්න ආසාවක් ඇති වෙනවා. අපේ ජාතියේ මුර දේවතාවු හැටියට තමයි යුද සෙබළුන් නම් කළේ පව් විකාරේ. ඒ යුද සෙබළුන් නම් කළාට දැන් මේ යුද සෙබළුන්ට බොහොම පල්ලා මට්ටමක දාලා තියෙන මේ පවතින ආණ්ඩුව තුල. ඒ විශේෂයෙන් මම මතක් කරන්න කැමති පාර්ලිමේන්තුවේ ඔය 264ක් හෝ ඉන්න සියලු දෙනාම තමන්ගේ අවශ්‍යතාවයන් සම්මත කරගන්න එකපාර මත උස්සනවා. ඒ කියන්නේ හේතු සමහර විට ඒකත් මේ පරිවැඩි කිරීම වරප්‍රසාද ගන්න එකපාර මත උස්සලා මාතත් දැක්කනොත් මේ මිනිස්සුන්ගේ සම්මත කරගන්න අවශ්‍ය සියලුම දේවල්. හැබැයි අපේ මේ රට ජාතිය ආගම ආරක්ෂා කරන්න අපි වෙනුවෙන් කැපවුණ වීර උදාර රණවීරව අද පාරේ ඉන්නකොට බෞද්ධ ජනතාවන අපි විශාල දුකක් කනගාටුවක් ඇති වෙනවා. අපි ආදරණීය අම්මලා තාත්තලා ලේදාන්ගේ මහන්සිය කැප කරපු දරු මේ රට වෙනුවෙන් දායාද කරලා ඒ දරුවන්ට අද පත් කරලා තියෙන ඉරණමස්තිය දැක්කම මම හිතන්නේ ලෝකපාලක දෙවියෝ වුණත් කම්පා වෙනවා. මෙවැනි වීර උදාර රණවීරවන් පාරේ ඉඳලා මෙහෙම උද්ඝෝෂණයක් කරන කොහේවත් ලෝකේ දැකලා නැහැ කියන අපේ මහත්යෙක් ඉස්සලා මතක් කළා. අපිට ගොඩාක් දුකයි. නමුත් මේ කාර්යයේදී හාමුදුරන් වහන්සේලා හැටියට සියලුම හාමුදුරන් වහන්සේලාගේ සහයෝගය මේ අවස්ථාවේ අපි හාමුදුරන් වහන්සේ කාලේ සැරින් සැරේ ගිහිල්ලා අදන් ගිහින් බැලුවා. හැබැයි රජයේ ඉන්නේ කිසිම ඇමති කෙනෙක් ඔතෙන් දැවිලා රණවීරවන් වෙනුවෙන් කතා කළේ නැහැ. රජයේ ඉන්න ඇමතිවරු දැනගන්න ඕන තමන්ලගේ ඉන්නේ ආරක්ෂාව ඉන්න රණවිරුවම තමයි. ඉස්සරහින් ජීප් එක දාගෙන පිටිපස්සෙන් ජීප් එක දාගෙන යනවා. ඒ එතුමලා මැදිහත් වෙලා යනවා. යන්නේ කවුරු හින්දාද? ওই වීර උදාර රණවිරුවෙන් හින්දා. ඔය රජයේ ඉන්න සියලුම රාජ්‍ය නායකින්ට පාලකින්ට අපි කියනවා ඔබතුමාලට පුළුවන් නම් ඔය තමන්ට ආරක්ෂාව නැතුව මේ සිවුල් ජනතාව ඉන්නවා වගේ ඇවිල්ලා රණවිරුවන් ළඟට ඇවිල්ලා තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න මේ දේ කරනවා කියලා. ඒ තියෙනවා අපිට කියන්න තියෙන්නේ. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. ඒ අවසරයි හැමදෙරුනේ. දැන් මේ ප්‍රශ්නේදී අපි හිතනවා රටේ සියලු දෙනාටම පෙරට එන්න කාලයක් තියෙනවා, පෙරට පැමිණිය යුතු කාලයක් තියෙනවා. මොකද එක්තරා දුරකට රට දිනා දුන්නයින් පස්සේ ඒ දිනා දීපු රට නිරුපද්‍රිතව ආරක්ෂා සහිතව සුරක්ෂිතව එහි ජීවත් වන ජනතාවගේ ජීවිතය බියෙන් සැකෙන්තරව ස්ථාපිත කරන්න තහවුරු කරන්න රටේ අනිත් ඇයට වගකීමක් තියෙනවා. ඒක යුද්ධයෙන් පස්සේ නැවත රණවිරුව වීදි බහින්න ඕනේ නැහැ. දැන් මේ කාරණේදී දැන් මේ අපි සංවේදී වෙන්නේ ඔබතුමාලගේ මේ ජාතික ආරක්ෂාව සම්බන්ධව. ඒ කියන්නේ මේ මේ කතාව ඇතුළේ ඔබතුමාලාගේට වගකීමෙන් කියන්න පුළුවන් මේ රජයේ ජාතික ආරක්ෂාව කියන කාරණයට ප්‍රමුඛතාවය දීලා නැහැ කියලා. ඇත්තටම කියනවා නම් ජාතික ආරක්ෂාව ඒ අනිවාර්යයි. ඔව් අනිවාර්ය නිවැරදි විතරක් නෙවෙයි. ජාතික ආරක්ෂාවට තමයි අඩුම ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. ඒ කියන්නේ ලිස්ට් එකේ බැලුවොත් ජාතික ආරක්ෂාව බිඳුවට දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රයොරිටි කියලා අපි කියනවානේ. ප්‍රමුඛ ස්ථානේ ලබා දෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ත්‍රිවිධ හමුදාවම ගත්තොත් එහෙම දැන් අපිට විවිධ තොරතුරු ලැබෙනවා. දැන් ගුවනින් හෝ විශේෂයෙන්ම නාවික ශේෂ්ත්‍රය ගත්තාම නාවික හමුදාවට බලය තියෙනවද? මේ මේ දැන් පවතින තත්ත්වය යටතේ කිසියම් යාත්‍රාවක ප්‍රවාහනය කරමින් සිටින සැක සහිත අයට කිසියම් ප්‍රහාරයක් එල්ල කරන්න හෝ ඒ අයව පරීක්ෂා කරන්න හෝ ඒ අයව පසුපස ලුහු බඳින්න වගේ කාරණා සම්බන්ධව අපි අසා තිබෙන හැටියට නාවික හමුදාවට බාධා තිබෙනවද? නැත්නම් එහෙම මැදිහත් වීම තිබෙනවද වෙනත් බාහිර පාර්ශ්වයන්ගෙන් ස්වාධීනතාවයේ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද? ඒ හැකියාව තියෙනවද? මේමයයි දැන් යුද්ධ හමුදාවට නැති සුවිශේෂී බලයක් තියෙනවා නාවික හමුදාව. මොකද හේතුව අපි මුහුදෙන් වටවෙච්ච දූපත. ඔව්. එතකොට ඒ මුහුද ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා අපිට.
මොකද පිට වෙනත් රටකින් වෙන්න ආක්‍රමණය වෙන්න පුළුවන්. ඒතකොට ඒ ආක්‍රමණය වෙනකොට මේ නැවක් එනවා, ඒකින් වෙඩි තියෙනවා, මං මේකට වෙඩි තිබ්බට කමක් නැති කියලා අහලා අධිකරණයට යන්න බෑ. වෙලාවක් නැහැනේ පොලිසියෙන් කියලා අහන්න, කාගෙන්වත් අවසර ගන්න බෑ. ඒ නිසා නාවික මේ මේ හමුදාවට තියෙන සුවිශේෂී බලයක්. ඒ තමයි ඕනම වෙනත් නාවික යාත්‍රාවක් දැක්කොත් ඒකට පණිවිඩ ඒගොල්ලන්ගේ තියෙන පණිවිඩ හුමාරු කරනකොට ඔබ කවුද කියලා කියන්නේ. ඔබ කොහේ ඉඳන් කොතනද යන්නේ කියලා කියන්නේ. ඔබ කොයි රටේද කියලා. ඒ ඔක්කොම ටික අහනවා. ඒවට උත්තර දෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම වෙඩි උඩට වෙඩි තියලා සංඥාවක් කරනවා නතර කරන්න කියලා. හරි. එතකොට නතර වෙන්නේ නැත්නම් ලුහු බඳ ගිහිල්ලා වෙඩි තියලා විනාශ කරන්නත් පුළුවන්. හේතුව ඒක සලකන්නේ රටකට ආක්‍රමණයක් විදියට. ඔහු කියන්නේ නැත්නම් කොයි රටේද ඉන්නේ, කොයිද ලියාපදිංචි කරලා තියෙන්නේ, ওই නැබේ තියෙන මොනවද කියලා. අතරම රටේ රටේ ස්වෛරීභාවයට තර්ජනයක් නේ. ආ. දැන් උදාහරණයකට ඉන්දියාවෙන් ඉඳලා පකිස්තානට ආපු ගුවන් යානයකට පකිස්තානයෙන් වෙඩි තියෙන බෙවදම්. දැන් එතකොට මේ කෝල් කරලා අහනවා මේ මේ ජනාධිපතිතුමනි අපේ නාම ගෑවෙන කවුද දන්නේ නැහැ, මේ අපි තිබ්බර කමන්නේ නැද්ද? ඊ වෙලාවක් නැහැ. මේ ශනික තප්පර ගානක වැඩ. එතකොට ඒ වගේ තමයි නාවික හමුදාව. එතකොට දැන් මෙතන උනේ මොකද්ද? උනේ මේ තමා නවත්තන්න කියලා කියලා කිව්වහමත් පලා යන යාත්‍රාව. ඉතින් වෙඩි තිබ්බා. මම හිතේ මම අහ ප්‍රශ්නේ පැහැදිලිව උතුමා. ඔව් වෙඩි තිබ්බා. ඉතින් වෙඩි තිබ්බෙන් පස්සේ බලලා අන්තිමට අත්අඩංගුවට අරගත්තන් පස්සේ අවසානයේදී පොලිසියට ගියාම පැමිණිලිකරු විත්තිකරු වුණා. විත්තිකරු පැමිණිලිකරු වුණා. පොලිසිය කිව්වේ මොකද්ද? මේ යාත්‍රාව විතරයි පහර දීලා ඒ නිසා අනේ අර නාවික හමුදා නිලධාරීන් ටික අත්අඩංගුවට ගෙල රක්ක ත්‍රිකුණාමල මහේස්ත්‍ර අධිකරණයේ රක්ෂිත බඳනාගාරගත කරා. හැබැයි දින 3කට පසුව සිද්ධ වුණා මෝසමක් ඉදිරිපත් කරාම අපදින්. ඇයි? ඇත්තටම අපි තමයි හඬ නැගුවේ. අපි හඬ නැගුවා. ඔව්. අපි හඬ නැගුවා. ඒ කියන්නේ දැන් ජාතික ආරක්ෂාව මොන තරම් අනතුරේද? ඒ කියන්නේ දැන් ඒකෙන් කියවෙන්නේ මොකක්ද දන්නවද? ඕනම නැවකට ඕන යාත්‍රාවකට ලංකාවට එන්න පුළුවන්. ලංකාවේ ඉඳලා පලා යන්නත් පුළුවන්. ඒව නවත්තන්නට අයිතියක් නැහැ. එතකොට මේවල තියෙන්නේ මොනවද? කුඩුද? මද්ද්‍රව්‍යද? අවිද? ඒව නැත්තම් මේ වෙනත් රටකින් මේ තරණාගතයෝද? එන අයද? යන අයද? තස්සවාදීද? සාමාන්‍ය නීතියක් හැටියට ගත්තාම ඒක සදාචාරාත්මක නීති විශාරදයක්. දැන් අපි ගත්තොත් එහෙම හිස්සසුමක් නැති යතුරු පැදි කරුවෙක් තමන්ගේ යතුරු පැදින්න නොවත්වා දහවණේ කළොත් අපි දන්නවා වෙඩි තැබූ අවස්ථා අනන්ත තියෙනවා. දැන් දැන් මම කියන්නේ මෙවැනි තත්ත්වයක් තුළ නාවික ශේෂ්ත්‍රයේ තුළ ඔබ දන්නවා මේ කියන සිද්ධිය මොන වගේ එකක්ද කියලා. ඒකයි මම ප්‍රශ්නයක් විසුවේ. දැන් මේවා ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතිනවා, පවතින පටන් අරන්. එහෙම සිදුවීමේ ප්‍රවණතාවයක් සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ බිහි වෙලා මේ 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 සියලු කාරණ ඇතුළේ තියෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද නැද්ද කියන ප්‍රශ්නය. මේ ගැන ඔබ සංවේදී නම්, මේ තොරතුරු ඔබ අධ්‍යයනය කරමින් ඉන්නවනම්, මේවා කියවමින් ඉන්නවනම් ඔබට මේ ගැන එක්ක සතුටක් හිතේ, එක්ක දුකක් හිතේ. එනිසා මේවා ගැන අපි පුළුල්ව හිතන්න ඕන, මීට වඩා ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඒ කිසිවක් නිසා නෙවෙයි, හෙට දවසේ මේ රටේ අද දවසේ දේශපාලන හැසිරීම්, හෙට දවසේ ඔබේත් මගේත් හැසිරීම් වලට බලපාන නිසා. අපි රණවිරු අරගලය සංවාදය තුළයි රැඳෙන්නේ. අපිට කාලය බොහොම වේගෙන් ගලාගෙන යනවා. ඔබත් අපට සම්බන්ධ වීමේ වේගය වැඩි වෙලා තිබෙනවා. සමාවන්න සියලුම දුරකථන ඇමතුම් අපට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් නැහැ. අත්‍යවශ්‍යම කාරණයකදී, අත්‍යවශ්‍යම ප්‍රශ්නයකදී අපි ඔබව සම්බන්ධ කරගන්න. එතෙක් අපි යනවා තවත් විරාමයකට. මේ යන්නේ අවසන් විරාමයට. රැඳී සිටින්න. නැවතත් නින්නාද සජීවී සංවාදය සමගයි මේ එක්වන්නේ. රණවිරු අර්ගලය පිළිබඳවයි, ඒ දිශාව පිළිබඳවයි අපි කතා බහ කරමින් ඉන්නේ. බොහෝ දෙනෙක් සම්බන්ධ වීමට උත්සාහ දරනවා. අපි කැමති මේ අර්ගලය සම්බන්ධව අමිහිරි කතා බොහොමයක් තියෙනවා. එක් තමයි අද දවසේ අපි කෝපල් රුවන් සම්පත්ජයවීර මහත්මයා මැදිරියට කැඳවා ගත්තේ මේ අරමුණෙන්. ඒ අමිහිරි කතා බොහොමයක් තියෙනවා. නමුත් ඒවා ආපහු සංවේදීව ඔබට කියන්න නෙවෙයි. නමුත් එතුමා මීට දින දෙකකට උඩදී තමන් ගත්ත තීරණය ගත්තා නම් අද එතුමා ජීවිතුන් අතර නැහැ. එතුමා දැඩි තීන්දුවක් ගන්නවා, තමන් සීදු වෙනස ගන්නවා කියන කාරණේ. නමුත් එතුමා ඒ
ගමන වෙනස් කරනවා කිසියම් බලපෑමක් නිසා. නමුත් අපි කැමති නැහැ ඉදිරියේ මේ අරගල මල කඳන් වලින් කෙලවර වෙනවා දකින්. අපි කැමති රුවන් සම්පත් මහත්මයා දැන් මේ අරගලයේ ඊළඟ පියවර සැලසුමෙන්නේ කොහොමද? දිවිනසා ගැනීමකින් තොරව අපි මේ අරගල ඉස්සරහට ශක්තිමත්ව ගෙනියන්නේ කොහොමද? ඔබගේ යෝජනා සහ අදහස් අපි කිමසන්න කැමති. අපි අතෙන්ට කැමති නැහැ. අපි ආදරය කරනවා ඔබට. නෑ අපේ අදහස වෙලා තියෙන්නේ අපි සංවිධානයක් ඉන්නේ මේ අරගලයේ පටන් ගත්තේ මුලින්ම මේ සැරේ 8 දෙනෙකුගේ කණ්ඩායමකින්. නමුත් අපිට ගොඩාක් බලපෑම් ආවා. අපි ගහපු ටෙන්ට් එක ගලවගෙන ගියා. කියන්න ඕන කතාවක් තියෙනවා මේ වෙලාවේදී. අපි රණවිරු අපිට අවුවත් ඔට්ටුයි වැස්සත් ඔරොත්තු දෙනවා හැම දෙයක්ම අපට ඔරොත්තු දෙනවා. අපේ දැන් තියෙන අලුත්ම නුව එක තමයි අපි තීරණය කරලා තියෙනවා. හැබැයි අපට විතරක් මේක දීලා නවත්තන්න බෑ. ඈ රණවිරු බිරින්දෑවරුන් දෙමාපියන් හටත් මේක ලැබෙන්න ඕනේ. නොලැබුණොත් මේ අරගලේ අපි දිගටම ගෙනියනවා. ඔබතුමාට මේකෙන් ගැටලුවක් තාම ඇවිල්ලා නැහැ. නෑ. ඔබතුමාට වයස තාම ඔව් මගේ වයස අවුරුදු 35. ඔව්. හරිද? මම 1984 10 වෙනි මාසේ 23 වෙනිදා. ඒකට මගේ වයසත් එක්ක බලනකොට මට තව ඉස්සරහට තියෙනවා අවුරුදු 20ක් තියෙනවා. සමස්ත රණවිරුවන් වෙනුවෙන් තමයි මම මේ ඉදිරිපත් වෙන්නේ. ඇත්ත කතාව. නැත්තම් මට ඉදිරිපත් වෙන්න අවශ්‍ය නැහැ. මට ගෙදරට වෙලා ඉන්න පුළුවන්. හා කවදා හරි දවසක හදලා දෙන්න. නෑ. අපි මේ දේ ලබා ගන්න නම් අපි ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. නැත්තම් මේක වෙන්නේ නැහැ. මොකද මේ රජයෙන් කරපු දෙයක් මේක. රජයෙන් දෙන්නම් කියලා මෙව කරලා නිදහස් දවසේ ප්‍රසිද්ධ වේදිකාවේ ඇවිල්ලා ලස්සන වොයිස් කට් එකක් දීලා ගරු ජනාධිපතිතුමා කරේ නැහැ. පැත්තකට දැම්මා. ඒ කියන්නේ රණවිරුවා දැන් එපා කියන දේ තමයි කිව්වේ. හැබැයි යම්කිසි දවසක නැවත රණවිරුවා එයාට ඕනේ වෙනවා. එදාට දන්න ප්‍රසිද්ධ කතාවක් අපි කැමති අජිත් ප්‍රසන්න මහත්මයා දැන් මේ දිගින් දිකටම ආණ්ඩුවේ පැවතුණු ක්‍රියාකලාපයට හේතුව ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍ය වරයා අතර ඇති වූ මේ නොහොඳ නොක්කඩුව සහ ඒ තිබුණු එකඟතාවයක් එක දිශාවට එක් ගමනක් යනවා ඒ කියන එක දැක්කේ නැහැ බොහෝ දෙනෙක්. ඒ ජනාධිපතිතුමා එසේ කියද්දී ආණ්ඩුව විසින් මේකට දැන් මේකට අදාළ පාර්ශ්වයන් බොහොමයක් ඉන්නවා. මුදල් අමාත්‍යවරයා ඉන්නවා, ආරක්ෂක අමාත්‍යංශය තියෙනවා, දැන් රණවිරුවන් වෙනුවෙන් පිහිටපු බොහෝ සංවිධාන තියෙනවා. දැන් මේ සියලු දෙනාම එක්ව කෙසේම් වැඩපිළක් දියත් කරේ නැහැ කියලා අපි කිව්වොත් ඔබතුමා ඒක පිළිගන්නවද? ඔව් මෙහෙමයි මගේ මට හිතෙන්නේ ওই නොහොඳ නොක්කඩුව තමයි අපිට වෙච්ච හොඳම හොඳ. බැරි වෙලාවත් ජනාධිපතිතුමා අගමැතිතුමා හොඳින් හිටියා නะ ඔය මොකක්ද ලැබෙන්නේ? ජනාධිපතිතුමා අගමැතිතුමා හොඳින් හිටපු කාලේ තමයි මේ රටේ වටිනාම සම්පතක් වෙච්ච මාගම්පුර වරාය ජීනේට බැවුවේ. ජනාධිපතිතුමා අගමැතිතුමා හොඳින්ම හිටපු කාලේ තමයි මේ මත්තලු ගුවන්තොටුපළ ලිවි ගබඩා කරේ. හරි හොඳින් හිටපු කාලේ තමයි අපිට ඔක්කොම නැති වුණේ. දෙදෙනාගේ විරසකේ පටන් ගත්ත දවස් තමයි ඉතුරු සම්පත අරගෙන මත්තල බේර ගන්න පුළුවන්. දැන් මම මත්තල ගුවන්තොටුපළ බේර ගන්න හම්බන්තොට උද්ඝෝෂණය කරලා මේ මාසයේ දවස් 3ක් රක්ෂිත බන්දනාගාරගත වෙච්ච කෙනෙක්. මම තංගල්ලේ දවස් 23ක් රක්ෂිත බන්දනාගාරය තංගල් බන්දනාගාරය අලුතෙන් මේ අඟුණකොල් පැලැස්ස බන්දනාගාරේ පටන් ගත්තේ අපි. ඒකේ පවත්තාවක් හිටියා. මොකටද මේ මත්තල බේර ගන්න? ඉතින් ඔය ජනාධිපතිතුමා ඔය දැන් තියෙන දැන් ඔය පෙන්නන දේශ හිතයි ශිභාවේ මේ රටට ආදරේ කියන කාලේ ඔච්චර අපිට උද්ඝෝෂණ කරන්න ඕනේ නැහැ. හම්බන්තොට එක පෑන් පාරෙන් බේරන් තිබ්බ හම්බන්තොට වරාය. හරි එතකොට ඔය රණබිරෝ හිරේ දානකොට එතුමාට ඒ දවස්වල විරුද්ධ වෙන්න තිබුණානේ. දැන් රණබිරෝ හිරේකත් දැම්මනේ. ඒ කාලේ එතුමාට විරුද්ධ වෙන්න තිබ්බා. ඔබ දන්නවද ඔය මම මේ කියාගෙන ආවේ ඔය රණවිරුවන්ව රක්ෂිත බන්දනාගාරයක් ගත කරලා දීර්ඝ කාලෙද නඩු තියෙනවනේ. තාම එක චෝදනා පත්‍රයක් නැහැ. එක් රැලිගොඩ කීර්තනය උපාලිතෙන්න කොන ඔය කොටුව ඔය කිසිම නඩුවක චෝදනා පත්‍රයක් නැතුවයි මේ අවුරුදු ගණන් රක්ෂිත බන්දනාගාර ගත කරන්නේ. එතකොට ওই කාලේ ජනාධිපතිතුමා කොහෙද හිටියේ? නැහැ හිටියා. හැබැයි ඒකළු කිරිපැණි වගේ. කිරිපැණි වගේ නිසා ඒගොල්ලෝ කතා කරලා විසඳුවා. උදාහරණයක් ගොත් මහ බැංකුව කඩලා මහ බැංකුව හොරකම වෙලා ඒක කෝප් කමිටුවේ සභාපති තුමා සුල්නඳුනේ ඔ නෑ 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 ඊට කලින් අපේ මේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා දිව්ගුණසේකර මහත්තයා සභාපති විදිහට හෙටනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හිටියේ කෝප් වාර්තාව අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයන් විසුරුවේ. විසුරුවේ මොකටද? රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය මේ 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 ෆුට්නෝට් කල්ලිය ඔය සෙට් එක බේර ගන්නනේ. ආණ්ඩුව බේර ගන්නෙද විසුරුවේ පාර්ලිමේන්තුව නැත්තම් කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරා නම් දැන් නෙමෙයි සුනිල් හඳුනිගත්තික් මහත්තයාට වඩා ඊට එහාගේ විදිහට විස්තර සහිතව ඒක එළිදරව් කරන්න තිබුණේ. ඒකේ හම්බස් පෙට්ටියට ගියා. හරි. ඒතර මම කියන්නේ මේ රටේ වෙච්ච හොඳම දේ තමයි නොහොඳ නොක්කඩුව. වෙනත් විදිහකින් කියනවා නම් මේ දින 52 දී වෙච්ච අරගලය
අනේ දෙයියන් ඒක තමයි අපේ රටේ ඉතිරි සම්පත් එක බේරගත්තේ. ඒ විතරක් නෙමෙයි මේ තව රණවිරුව අඩු ගන්න මේ රක්ෂිත බඳනාගාර ගත කරන වේගය අඩු උනේ. හරි? එතකොට දැන් ඔන්න දැන් එකිනෙකාට දෝෂ ආරෝපණය කරනවා. මම කියන්නේ ඇත්තටම මේ නිදහස් දිනේ ඇයි මේ නිදහස් දිනේ විතරක් ඔක් කතා කරන්නේ? ඉතින් පස්සේ ඒක වචනයක ඇයි 2019 නිදහස් දිනේදී කිව්වේ රණවිරු දීපුතුපායට දෙනවා කියලා දිව්‍යත් එක්ක? ඇයි? ඊට කලින් නිදහස් දිනේදී ආණ්ඩු එකට හිටියේ රනිල් වික්‍රමසිංහ. මෛත්‍රීපාල සිරිසේන. වෙන් වෙලා පළවෙනි නිදහස තමයි ඔය 2019 නිදහස. ඒකට එතුමා හඳුනගත්ත මේ ප්‍රශ්නේ. හඳුනගත්ත නෙවෙයි. එතුමට ඕන වුණා සර්වයිවල් එකක්. තමන්ට රැකෙන්න. දැන් මොකද තත්ත්වය? දැන් දැන් වෙන් වෙලා. එතකොට දැන් කියන්නේ නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඔක්කොම වැඩි කරේ. මම හොඳ මිනිහා. කියලා පෙන්වන්න මං සුදන කියලා පෙන්වන්න. ඔන්න දැන් රණවිරුවන්ට අපි ආදරේ. ඒගොල්ලන්ට මේව දෙනව, අරව දෙනව. දැන් අලුත්ම තත්ත්වය මොකද්ද? හෙට දවසේ ඔබතුමාලගේ ක්‍රියාමාර්ගය මොකද්ද? දැන් අපි කියන්නේ අනිවාර්යයෙන්ම මේ අයිතිවාසිකම ලැබෙන්නට ඕනේ ආබාධිත වෙච්ච රණවිරුවාට. ඒ රණවිරුවාගේ අවුරුදු 55 දී හිමි වෙන වැටුප විශ්‍රාම වැටුප දිව්‍ය අතිතෙක් ලැබෙන්න ඕනේ ආබාධිත රණවිරුවාට. හේතුව තමයි ඒ කකුල් නැති වෙච්ච, ඇස් නැති වෙච්ච රණවිරුවාට ඒව නැවත ලැබෙන්නේ නැහැ 55 දී. අය ලැබෙන්නේ නැහැ නේ. ඉතින් කොහොමද 150කින් එක අඩු කරන්නේ? ඒක අඩු කරන්න බෑ. ඊළඟට දෙවෙනි එක තමයි දිවිපිදු රණවිරුවාගේ, විවාහක දිවිපිදු රණවිරුවාගේ ආදරණීය බිරිඳට අනිවාර්යයෙන්ම ඒ බිරිඳ ජීවත් වෙලා තියෙන තෙක් මේ 55 ලැබිච්ච දේ ලැබෙන්න ඕනේ. ඉතින් ඊට ඒක නැත්තම් දෙයියනේ. ඒ අපි කියනවා නෑ, අපි භාගය කියනවා. බිරිඳට කියනවා දැන් ඔයාගේ මහත්තයා මැරලා මහත්තයා 55 නේ. දැන් ඔයා භාගයට කන්න. භාගයට ජීවත්. භාගයට දරුවන්ට උගන්වන්න. භාගයට ජීවත් වෙන්න. රටේ ජීවන වේදම සාපේක්ෂව ඉහළ යනවා. වැඩි වෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි. අපි ඉල්ලා සිටිනවා දැන් මේ ආබාධිත රණවිරුවා අපි තුමු කකුල නැතුව, දැන් කකුල් නැති කෙනාට වේගෙන් දුවන්න බෑනේ. පාර මාරු වෙන හදිසි. දැන් දන්නවනේ බස් යන වේගෙ. අනේ අර වේගෙට දුවා ගන්න බැරි නිසා පාර මාරු වෙන්න බැරුව හැප්පිලා මැරෙනවා. ඔබ දන්නවද දැන් තියෙන නීතියනම් මොකද වෙන්නේ කියලා? අර දැන් ආබාධිත රණවිරුවන්ට හම් වෙනවනේ වැටුපැයි විශ්‍රාම වැටුපැයි 55 දෙක. අපි තුමු 35 දී පාර මාරු වෙන්න කියලා මැරුණා කියලා විශ්‍රාම බින්දැද්දි. අනේ බිරිඳට ආපහු ලැබෙන්නේ බැඳපු අනත්තරව අර මුදලේ සොච්චන් රුපියල් 16000ක් විතර මුදලක්. 60000ක් කලින් ලැබුණ දැන් අපේන 16000යි. දැන් එහෙමයි ඉන්නේ. ඇයි මෙහෙම සලකන්නේ? ඒතර අපි කියනවා මේ කියන කාණ්ඩ ඔක්කොම දෙමව්පියන් හරි අවිවාහකව මිය ගියා නම් රණවිරු එයාගේ දෙමාපියන්ට ජීවත් ඇතිත් එක්ක ඒ ලැබෙන දේ දෙන්න. ওই ටික දෙන ගමන් අපි කියනවා තව තියෙන ප්‍රශ්න. උදාහරණයක් මම කියනවා ඔබට. අවුරුදු 12ක් නීත්‍යානුකූලව ත්‍රිවිධ හමුදාවේ සේවය කරලා විශ්‍රාම නැහැ. වෙනත් විවිධ හේතු තියෙනවනේ ඒගොල්ලන්ගේ ජීවිතවල. 12ක් සේවය කරලා එළියට යනවා නීත්‍යානුකූලව. ඒගොල්ලන්ට රුපියලක දෙයක් නැහැ. හැබැයි 1986 නැත්තම් 87 87 88 89 කාලේදී මට මතකයි ප්‍රේමදාස මහත්තයා කාලේ මහා භාණ්ඩාගාරයේ 697 හරි 679 හරි කියලා චක්‍රලේඛයක් තියෙනවා මහා භාණ්ඩාගාරය. ඒකට අනුව රජයේ නිලධාරියෙක් අවුරුදු 10ක් සේවය කරලා ඔහු නීත්‍යානුකූලව ඉවත් වුණොත් ඔහුට අවුරුදු 55ක් පිරෙනකොට යම් කිසි විශ්‍රාම වැටුපක් ලැබෙනවා. අපි කියනවා අන්න අර අවුරුදු 12 ගියාටත් ඒක සලකන්න කියලා. ඒ විතරක් නෙවෙයි. ඊටාම සානුකම්පිත කාරණයක් තියෙනවා. ඒ තමයි අවුරුදු 18ෙන් 19ෙන් 20ෙන් හමුදාවට බැඳිච්ච අයට අවුරුදු 22 අනිවාර්යෙන් විශ්‍රාම ගන්නවලු. ඒක තමයි අපේ රටේ තියෙන නීතිය. එතකොට ඒගොල්ලෝ එලියට යන්නේ අවුරුදු 40ෙන් 42ෙන් 44. හොඳ ශක්තිමත් ජව සම්පන්න තරුණ විදියට. මේගොල්ලෝ දන්නේ මොනවද? යුද්ධ විතරයි. එළියේ යුද්ධයක් තියෙනවද? නැහැ. අන්තිමට මේගොල්ලන්ට සිද්ධ වුණා එක එක නම් වලින් තිබෙන ආරක්ෂක අංශවල සිකියුරිටි අපි කියනවා සිකියුරිටි සර්විසස් කියලා. එක එක නම් වලින් ඒවල අර උණ බම්බු උස්සන්න, එහෙම නැත්නම් මුදලාල්ලගේ ගෙවල් මුර කරන්න, පැය 12ක් වගේ රුපියල් 25000ක 27000ක පුංචි අවම මුදලකට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අර මෙතුමා කිව්ව විදිහට ගෞරවය අත රණවිරුවන නැහැ කියන්නේ ඇත්තනේ. රණවිරුව ඔක්කොම අද වැඩ කරන්නේ භාගයට භාගයක්. එළියට එන හැට වෙන දෙයක් නැහැ නේ කරන්නේ. එයා කරන්නේ සිකියුරිටි කියන රස්සාව. මේ ආයතනවල මුරකරුව බවට පත් වෙනවා. ඔව් මෙතුමා අවස්ථාවක් කිල්ලා ඔබතුමා ළඟට තප්පර කීපයකට එන්න ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා සම්පජයට මහත්මයා. තම කෙටියෙන් අපේ අවස්ථාව දෙන කාලේ බොහොම මම මේක කියමු යුතු කාරණයක්. හේතුව මගේ තරුණ ජීවිතයේ මම කැප් කරේ යුද හමුදාවේ. මම මට මගේ මේ කකුල කපනකොට මට අවුරුදු 24යි. හරියටම ආයි. එතකොට මගේ සැබෑ තරුණ කාලේ මම රට වෙනුවෙන් දීපුදල ඉවරයි. මෙතනදී මතක් කරන්න ඕන විශේෂ දේම තමයි දැන් ලංකාවේ යුද්ධයක් නැහැ. ඇත්තටම යුද්ධයක් ඇති වෙන්නේත් නැහැ. ඒ හින්දා මේක ගෙවන්න පුළුවන් හැකියාවක් රජයට තියෙනවා. දැනට ඉන්නේ 1800 ගාණක්. ඒ 1800 ගාණට ගෙවාගෙන යනකොට මේ අවුරුද්ද රැප් එක ඉවරනකොට ඊළඟ අවුරුද්දට එනකොට මෙහෙන් 10 දිනකට පෙන්ෂන් එක හදනකොට අහරින් 10 දිනක් මැරිලා. මේක ලොකු වෙන්නේ නැහැ එන්නේ කුඩා වෙනවා වෙන්නේ. අපි
ජීවත්වෙන කාල සීමාවක් තියෙනවා. කාල සීමාවෙන් තුල අපි මිය යනවා. ඊට පස්සේ මෙතුමා මෙතුමගේ කාල සීමාව ඉවරනකොට මෙතුමා මිය යනවා. ඊට පස්සේ මම මෙතුමගේ තැනට එන්නේ. අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙන පොඩි දෙයක් මේක කරන්න තියෙන. මේක මේ රජයේ ලොකු දෙයක් කියලා පෙන්වුවට ලොකු දෙයක් නෑ මේක ඇතුලේ. ඇත්ත කතාව. දැනට ඉන්නේ 1800 ගාන. පෙන්ෂන් එක ගන්න. ඒ කියන්නේ දිවි ඇතිතෙක් වැටුප ගන්න. එතකොට ඒ අයට ගෙවාගෙන යන්නයි තියෙන්නේ. ඔව්. ඒ අය නැති වෙන කාල සීමාව වෙනකොට තමයි නැවත අර අවුරුදු 55 සම්පූර්ණ වෙලා ජීවගෙන යනවා. එයා ඕන්න දැන් තියෙන සමාජ ජීවන රටාවත් එක්ක කන දේවල් වලුනුයි අපි බොන බෙහෙත් වලුනුයි ජීවත් වෙන කාල සීමාව අඩුයි. එතකොට ඉක්මනට මිය යනවා. ඔව්. අවුරුදු 70 මිය ගියා කියමුකෝ. ඈ එතකොට අවුරුදු කීයක් ජීවත් වෙලා තින්නේ? ඒ පිටිපස්සෙන් ඉන්නේ අවුරුද්දෙන් අවුරුද්දට. බොහොම සුළු ප්‍රමාණයක් අවුරුද්දකට පෙන්ෂන් එක ගන්න දෙන්නේ. දිවි ඇතෙක් වැටුප ගන්න. මේක ගෙවන්න පුළුවන්. මේ කරන්නේ අපිව පිළිගැනීම තවත් නැති කරන එකයි කරන්නේ. කොටිම කියනවා රටේ ජනාධිපතිවරයා ආවට පස්සේ විරුසර කියලා හැඳුනුම්පතක් හඳුන්වා දුන්නා. ඊට කලින් හිටපු රටේ පාලකයෝ දුම්රිය ප්‍රවේශ පත්‍රය හැඳුනුම්පත ආබාධිත හැඳුනුම්පත බස් පාස් එක දීලා තිබ්බා. මට ගෙදර ඉඳන්, ඒ කියන්නේ මම කුරුණෑගල නිකවරටි, එහෙ ඉඳන් මට යන්න පුළුවන් යුදහාමුදා රෝහල නාරහම්පිටට CTP බස් එක පාස් එකේ. ගිහිල්ලා මගේ වැඩේ කරගෙන නැවත එන්න පුළුවන්. එහෙම පහසුකම් අපිට තිබ්බා. ගිය රජවල් මම කෙලින්ම කතා කරන්න ඕනේ, රජේ කුවට මම ඇත්තටම දේශපාලනයට කඩේ යන කෙනෙක් නෙමෙයි. මම දේශපාලනේ ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මම කියන්න තියෙන දේ කියන්න ඕනේ. මේ ප්‍රශ්නේදී මේ සියල්ල සම්බන්ධයි මේකට. සියල්ල එකතු වෙලා කළ යුතු දෙයක් මේක. එහෙනම් අපි හිතනවා අපි මේ ප්‍රාර්ථනා කරන පක්ෂ විපක්ෂ ભેදකින් තොරව රටදැය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන් ගැන හිතලා දැනට ජීවත් වෙලා ඉන්න ආබාධිත රණවිරුවන්ට සහ දැනට මේ රට රකින්න ඉන්න රණවිරුව දිරිමත් කරන්න ඔව් අකර්මණ්‍ය නොකර ඔව් අධෛර්යමත් නොකර ඔවුන්ට ශක්තියක් වෙන ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් හදන්න කියලා ඒ සඳහා පක්ෂ විපක්ෂ එකතු වෙන්න වෙයි. ඒත් එක්කම අපි කැමති අවසන් රටේ ඔබතුමා ළඟට යන්න. දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ දේශපාලන නිල අල්ලන්න. දැන් හොඳම කාලයක් දැන් තඹ ජනාධිපති වර්ණයේ සඳහා දින නියම කරලා තිබෙනවා. දැන් මේ මොහොතේ අරගලයේ පවතිනවා. අන්තිමටම දැන් දේශපාලන කණ්ඩායම් ජනාධිපතිතුමා ඔබතුමාට තහනම් නියෝග දාලා තිනවා මේ තමන්ගේ අරගලය මෙන්න මේ සීමාවන් තුල කරන්න කියලා. දැන් මේ සමස්තය ඇතුලේ මට කියන්න කැටියෙන් දැනට ආණ්ඩු පක්ෂ ආණ්ඩුව සහ අනිකුත් කණ්ඩායම් දේශපාලනික වශයෙන් මොන තීන්දුව වලටද ඇවිල්ලා තියෙන්නේ? ඒ ඇවිල්ලා තියෙන තීරණ ඔබතුමාලා සැහිමිටපත් වෙනවද? නොවේසේනම් ඔබතුමාලගේ ක්‍රියාමාර්ගය මොනවද හෙට දවසේ? අපිට කියන්න තියෙන ඇත්තටම 2015 පෙර අපි කවුරුත් පාරට බැස්සේ නැහැ. ඔව්. අරගල තිබුණේ නැහැ. පැහැදිලිව තීන්දුව තුනක් කිව්වා. අරගල වලට හේතු මොකද? කාවවත් බුද්ධියංශයේ අත්තරංගුර ගත්තේ නැහැ. මරණ දඬුවම කාටවත් දුන්නේ නැහැ. එහෙම වෙලා තිබුණේ නැහැ. ඊළඟට මේ විදිහට අපිව පාරට බැස්සුවේ නැහැ. අපේ කොමිටියම කියනවා නම් අපේ බඩට ගැහුවේ නැහැ. හැබැයි 2015 පස්සේ මෙන්න තියෙන දේ ඔක්කොම වුණා. 2015 ඔක්තෝබර් 1 වෙනිදා ජිනීවා මානව හිමිකම් කමිටුවට ගිහිල්ලා 36 ඉරක් එක්ක සමයෝජනාව ගේන ඇමරිකාවත් එක්ක මංගල සමරවීර. ඔව්. එයාම කියනවා අපි යුද අපරාධකාරයෝ. ඒ නිසා දෙමුම් අධිකරණයක් ලංකාවට ගෙනල්ලා මේ යුද අපරාධකාරයන් දඬුවම් කරන්න. ඔව්. වෙන මොකුත් ඕනේ නැහැ. නෙස්පි සාමිවරය දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතුමා පාර්ලිමේන්තුවට කියනවා 2017 ඔක්තෝබර් 12 මේ ලංකාව යුද අපරාධකරුවන්ගේ ලයිස්තුවේ ඉවත් කරන්න. මෙන්න සාක්ෂි කියලා සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ සාක්ෂි ටික අපේ ආණ්ඩුව අරගෙන යන්නේ නැහැ ජිනීවාවට. දැන් ජිනීවා තියෙනවා. ඉතින් කොච්චර කනගාටුදායකද? එතකොට අපේ රණවිරුවා අද වෙනකොට අර බොරුවට අපි නිකන් රණවිරුවා කවට ඇත්තටම ආමිකාරයා. අද යුද අපරාධකාරයා බවට පත් වෙලා, කුලිකාරයා බවට පත් වෙලා. අද මුදලාලිලාට සැලියුට් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඉතාලම ලාභදායි ව්‍යාපාරයක් වෙච්ච ලංකාවට විදේශ විනිමය ගෙන ආපු අවන්ගාඩ් රක්නාලංකා. අද හෙලිදරව් වෙනවා. ලංකාවේ අපේ රණවිරුවන්ට ගෞරවණීය රැකියා දුන්නා. ගෞරවණීය රැකියා උදාහරණයක් කිව්වොත් එහෙම මුහුදු ආරක්ෂක රැකියා වලින් මාසෙකට ලක්ෂ 2-3 අපේ රණවිරුවෝ දිනාගත්තා. මාසෙට ලක්ෂ 3 හොයපුවා ඉන්නේ මුහුදු රැකියා ආරක්ෂක රැකියා. ඒකෙන් ඇත්තටම මේජර් නිශාංක සේනාධිපති මහතා එතකොට රක්නාලංකා රාජ්‍ය ආයතනයක් ලෙසත් එතුමාගේ පුද්ගලික ආයතනත් එකතු වෙලා ලෝකේ හොඳම ආයතනය බවට ආරක්ෂක මුහුදු ආරක්ෂක ආයතනය බවට මේ අවන්ගාඩ් ආයතනයේ පත් වුණ සම්මාන දුන්නා. මොකද කරේ? ආණ්ඩුව ආ විතරයි. අනේ අර මේ නුවර නැව කියපු අර ගාල්ල පාවෙන ඒ අවිගබඩාව ඒකත් අට අඟුට අරගත්ත විතරයි. ඒකේ හිටපු අර යුක්‍රේන් කප්පිත් තාම ලංකාවේ. උට යන්න බැරුව. හරි. අවසානයේදී රක්ෂිත බන්දනාගාරගත කර දීර්ඝ ලෙස. දැන් අද වෙනකොට ඒ අපිට ලැබිච්ච මුදල් රටට විදේශ විනිමය එහෙමම නතර වුණා.
ඊට පසුව මේ වෙනකොටත් ඔය අවන්ගාඩ් නඩුව නිසා මේජර් ජෙනරල් ලා දෙන්නේ රක්ෂිත බන්ධනාගාරගත කරලා මේජර් ජෙනරල් පාලිත ෆනාන්ඩු සහ එගොඩ වෙල කියන දෙන්නම රක්ෂිත ජෙනරල් ලා දෙන්නේ නිකන් හිතන්නකෝ එතකොට අද මොකද එලිදරව් වෙන්නේ අභියාචන අධිකාරණයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ අවන්ගාඩ් අධිපතිතුමා ඇතුළු අර මේ නාවික හමුදාපතිවරු තුන්දෙනෙක් ඇතුළු ඒ සියලු දෙනාම නිදහස් කරනවා අල්ලස් නඩුවෙන් දැන් මේ අල්ලස් නඩුව මොකද කෝටි ගාණක් රජයට හානි කරා කියලා පස්සේ හඬපටයක් නිකුත් වෙනවා අල්ලස් හිටපු කොමසාරිස් දිල්රුක්ෂ වික්‍රමසිංහ මහත්මිය හරි එතුමියගෙන් හඬපටයක් නිකුත් වෙනවා අනේ අපිට වැරදුනා මේක මේ මං කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි මේ ඔක්කොම බොරු කියලා දැන් අද ඒක තමයි ප්‍රවෘත්තිය මගේ ප්‍රශ්නයට පුළුවන් විදිහට කියන්නේ අවසානයේදී කියන්නේ මේ ඒකම ඇති දිල්රුක්ෂ වික්‍රමසිංහ මහත්මිය නිකුත් කරපු හඬපටයම ඇති රණවිරු දඩේම ගැන කියන්නේ රණවිරුවන්ට විශ්‍රාමික රණවිරුවන්ට දහසින් බැඳි පියලි හදපු වටිනාම මේ ව්‍යාපාරයක් නැති කරලා ඒකේ ආදායම නැති කරලා රටේ විදේශ විනිමය නැති කරලා විතරක් නෙවෙයි අනේ ඒකේ රැකියාව නියුතු අය රක්ෂිත බන්ධනාගාරගත කරලා අද නිශ්ශංක සේනාධිපති මහත්තයාටත් එන්න විදියක් නැහැ එතුමාත් කිනේ සිංගප්පූරුවේ එතකොට මම අවසානයේ කියන්නේ මෙච්චරයි මට අර ප්‍රශ්නෙට ඍජුව උත්තරයක් ඕනේ දැනට ආණ්ඩුව සහ ආණ්ඩුවේ හැසිරීම මොන වගේද ඔබතුමාලගේ අර්ගලයේ ඉස්සරහා ඊළඟ කාරණේ ඒවට ඔබතුමාලා සෑහීමකටපත් වෙනවද නොවේසේනම් ඔබතුමාලගේ හිතට දවසේ ක්‍රියාමාර්ගය මොකද්ද පළවෙනි දේ තමයි ආණ්ඩුවේ හැසිරීම ආණ්ඩුව කොහෙත්ම දැන් දින 10ක් අපිව තියාගෙන ඉන්න මොකටද බලන්න විසඳුමක් දෙන්න නෑ පුළුවන් දෙයක් කරපන්න ඊළඟට අර්ගල කරන්න බෑ අර්ගල වලට විරුද්ධව ගන්න තහනම් නියෝගය ඒකනේ කරන්නේ ඊට පස්සේ මංගල සම්මේලන මහත්තයා කියන පාර්ලිමේන්තුවේදී පාරට බැස්සයත් එක්ක මම සාකච්ඡා නැහැ. හැබැයි එතුමා යනවා කිලිනොච්චර කියලා සාකච්ඡා කරනවා. ටීන් එකත් එක්ක. හැබැයි පාරට බැස්ස අපිත් එක්ක සාකච්ඡා නැහැ. දැන් මේ මොකද අපිට කියන්නේ? අපිට කියනවා ගමගේ මහත්මයා එක දෙයක්. ඒ තමයි ආණ්ඩුව අපිට කියනවා රණවිරුවන්ට බල පුළුවන් දෙයක් කරපන්න. ඔව් අපිට පුළුවන් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අපිට පුළුවන් දේශපාලනය කරන්න. රණවිරුවන්ට පුළුවන් දේශපාලනය කරන්න. ඇයි මේක නිකන් නිදාසිටින යෝධයෙක් නැගිටෝ වගේ ඔබ දන්නවද සේවයේදී සිටින රණවිරුවන් ලක්ෂ 3 මාරකට වැඩිය ලක්ෂ 4කට ආසන්න රණවිරුවන් ඉන්න ත්‍රිවිධ හමුදා. ඒ අයගේ බිරින්දාවරු ඉන්නවා. දෙමාපියෝ ඉන්නවා සහෝදර සහෝදරියෝ ඉන්නවා ඡන්දදායකයෝත් ඉන්නවා සමහර වැඩිහිටි මේ නිලධාරීන්ගේ. සාමාන්‍ය විශ්‍රාමික ඉන්නවා. ආබාධිත විශ්‍රාමික. දීපීදු රණවිරුවන්ගේ මේ අයගේ දෙමාපියන් ඥාතීන් ළඟම ඥාති ටික එකතු කරත් මිලියන 2ක ඉක්ුත් වෙනවා. එතකොට එහෙමනම් ඒ ටික එකතු කරොත් මිලියන 2ක ඡන්දදායකයන් අපිට ඉන්නවා. ඒක TN එකට නෑ. අර දෙමළ සම්දානෙට නේ ඔබතුමා එවැනි ප්‍රවිෂ්ටයක් එවැනි නෑ අපි අපි අභියෝග කරන ආණ්ඩුවට අපිට ඔබ මෙහෙමනම් සලකන්නේ අපි ආණ්ඩුවට කියමු අපි කියනවා මෙහෙම සලකුවොත් මතක තියාගන්න මහත්තුරුනි ගිනි කන්දක් පුපුරව නැගිටවන්නයි හදන නිදාසින්න යෝධයෙක්ව ඔබ නැගිටවන්නේ අපි අපේ දේශපාලන බලය පාවිච්චි කරලා ඔබ ආණ්ඩුවට තර්ජනයක්ද කරන්නේ අනිවාර්යයෙන් තර්ජනයක් කරනවා මොකද ජනතාව ඉස්සරහට අපි යනවා ජනතාව විදියට අපි රණවිරුව යනවා ඉස්සරහට ගීල් අපි අභියෝග කරනවා ඔබ මෙහෙමනම් අපිට සලකන්නේ අපි දේශපාලන පක්ෂයක් අපි පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? අපි එතකොට කියනවා රණවිරුවන්ට ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි කියනවා අපි රට නිදහස් කරගත්තේ. අපි දිවිපිදුයි. අපි අතපයි පූජා කරේ. අපි සැබෑ දේශප්‍රේමී. එහෙමනම් තමන්ගේ වාසිපතක තමන්ට අර මේ මොනවද එක එක විවිධ දීමනා බෙදගන්න. අවුරුදු පහේ විශ්‍රාම වැටුප ගන්න. හරි විවිධ වාසි ගන්න ඕන වෙලාවට වාසිපැත්තට හුමාරු වෙන දේශපාලකට අපි කියනවා නෑ අපි සැබෑ අවශ්‍ය වෙලාවේ රට වෙනුවෙන් යුද බිමට ගිහිල්ලා ආබාධ වෙච්ච එහෙම නැත්නම් දිවිපිදු රණවිරුව ඒ අයගේ ඥාතීන් අපිව මේ විදිහට පීඩනය ලක් කරොත් අපේ අයිතිවාසිකම් දිනා ගන්න අපිට දේශපාලනය කරන්නට වෙනවා අන්න ඒ තැනට අපිව පත් කරගන්නේ නැතුව අපේ අයිතිවාසිකම් දීලා අපිට මනුස්සය විදියට සලකන්න කියන ඉල්ලීම තමයි අපි මේ අරගල නවත්තනවද උපවාසය නවත්තනවද කොහෙත්ම නවත්තන්නේ නැහැ අපි අපේ ඉල්ලීම දෙන්නේ කවදද එතෙක් අපි උපවාසය කරනවා මම අපි කියන්න ඕනේ ඇත්තටම එක්තරා දේශපාලන ඇත්තටම මේ පෙරටුගාමි පක්ෂයේ නායකයාගේ දේශපාලන අයිතිවාසිකම් ඉල්ලලා මාස 10ක් උපවාස කර උතන හැපෙත් අට්ටාලයක් ගහලා ඔය උතන අපි ඉන්න තැන මේ හැපෙත් හැබැයි ඒකට නම් මේ අධිකරණ නියෝග ගත්තේ නැහැ අධිකරණ නියෝග ගත්තේ නැහැ මොනවාක්වත් ඒක චෝක් එකකට තිබ්බා අපි ඇතැම් සටම් ව්‍යාපාරවල දේශපාලන පිටපත් ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ කොහොමනම් රණවිරු අර්ගලයේ පිළිබඳව කතා කරන මොහොතේ අපි ඔබට වගකීමෙන් පොරොන්දුනා මේ සම්බන්ධව කතා බහ කරන්න කීප දෙනෙකු සම්බන්ධ කරගන්නවා කියලා බොහෝ දෙනෙක් දුරකථනයට පැමිණියේ නැහැ අවසානයේ අපි බලාපොරොත්තු හිටියා පූජ්‍ය අතුරුලී රත්න ස්වාමීන් වහන්සේ මේ අර්ගලයේ ඉන්නවයයි කියලා හැඟෙන නිසා අපි උන්වහන්සේ සම්බන්ධ කරගන්න උත්සාහ කරා හැබැයි උන්වහන්සේගේ දුරකථනයේ කාර්ය බහුල බව තමයි අපිට නිෂ්පාදකතුමන් පැවසුවේ
කෙසේ වෙ නමුත් අපේ ඔබට වගකීමෙන් පොරොන්දුරු නිසා ඒ තොරතුරු මම ඔබට හෙළි කරා. ඒ නිසා උත්සාහ කරලා කතා කරන්න බැරි වුණු දුරකථනයට ආවේ නැති සිළු දෙනාටම ස්තුතියි. මේ කතාව අහගෙන හිටියානම් අද දිනූ දේශයක් බේරගත්තු රටක් මේ රට බේරගත්ත උදාර මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සැලකීමට සියලු මිනිසුන්ගේ හදවත්වලට යම් හැඟීමක් එන්න ඕනේ කියලා අපි හිතනවා. අභිමන්සලවල් ගාවට ගිහිල්ලා බැලුවොත් අතපය දෙකම නැතුව කඳ විතරක් තියාගෙන හුස්ම ගන්න හදවත ගැහෙන මිනිස්සු තාමත් ඉන්නවා. ඇස්වලට කඳුළු වෙනවා. ඈත බලාගෙන කල්පනා කරනවා ඇවිදින්න බෑ. දැන් මේවා මේ රටේ අපේ ලේ අපේ මව්බිම වෙනුවෙන් මහන්සි වෙච්ච ලේ දහදිය කඳුළු මේවා මතින් තමයි අපි ජයග්‍රහණේ නැත්නම් ජයපැන් බොන්නේ මේ හැමදෙනා. මේ නිසා අපි වෙනුවෙන් ජනතාව විසින් නඩත්තු කරන නායකයන්ට පාලකයන්ට ආණ්ඩුවට මේවා පැහැදිලිව තේරෙන්න ඕනේ. බොහොම සාධාරණ විදිහට සෑම මිනිකුටම සලකන්න ඕන් සංවේදී වෙන්න ඕන කියලා කල්පනා කරමින් බොහොම සංවේදී මාතෘකාවක් රණවිරු වර්ගලේ අද සංවාදයේ මෙතනින් නිමා කළත් මේ සාකච්ඡාව මේ සංවාදයේ ඔබට සමාජයේ සජීවී සාකච්ඡාව බවට පත් කරගන්න අපි ආරාධනා කරමින් අපි ඔබට මතක් කරනවා රංගන ශ්‍රී ලංකා රූපවාහිනී POTV ඩයලොග් විතරක් නෙමෙයි අපේ විකාශන තත්ත්වයන් පුළුල්ලා තියෙනවා යුජෙෆ් හැටෝස්සේ ඔබට අපිව නැරඹීමේ හැකියාව උදා වෙලා තියෙනවා. බොහොම හොඳ කාරණයක් යහපත් කාරණයක් සුභාරංචියක්. මේ සුභාරංචියත් එක්කම අපි සමගන්නවා ඉරිදා උදෑසන මේ වැඩසටහන නැවත විකාශනයේ උදෑසන 10ට නැරඹීමේ හැකියාවක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා රණවිරු අරගලේ පිළිබඳව කතා බහ කිරීමට මාවිම වෙනුවෙන් රණවිරු සංවිධානයේ කැතුම් කරු නීතිච මේජර් අජිත් ප්‍රසන්න මහත්මයා එතෙකම එහි කෝපල් රුවන් සම්පත් ජයවීර මහත්මයා ඔබ දෙපළට අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපි බලා ඉන්න ඔබ අරගලේ දිහාවට බොහොම ස්තුතියි. හිතොතුනේ අපි යළි දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්නේ ඔබට ජයග්‍රහයට දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා ඔබට ජය.